පොත කියවලා පොතේ තියෙන ටික කටපාඩම් කරන් ගිහලා කොහෙද ගියලා මිසක් මම ඇත්තටම මේ බුදුහාමුදුරු කියප එක මම තේරුම් අරන්දු මන්නේ පළවෙනි යන්නේ කියලා මට දෙන මේ ප්‍රසන්ට් එක ඒක ඇත්තටම මේ ඒක මම වටිනවාද කියන එක මම ඒකට සුදුසුද කියලා දැන් මම ඒකට වයිස් කීයද දෙන්නේ 13 14 15 සාරුගේ ඔබ මහ පුදුම වෙන්නේ ඉස්සර පොඩි කාලේ සම්ම එහෙම කාටවත් දෙන්නේ ඊට පස්සේ තහම් පාසල් ගිහිල්ලා එහෙම එහෙම ඒවා කරලා ඊට පස්සේ මට හිතුණා ඔය කිව්ව වගේ සම්මාස ඔය කියන විදිහට මම ඔක්කොම දන්නවා මේ චිත්ත මෙච්චරයි ටයිප්ස් එක මෙච්චරයි රූප මෙච්චරයි එකක අපි මේ ඇඟිලි ගණන් කර කර මේ නම්බර්ස් ගණන් කර කර මොකක් හරි පාමතක තියාගන්නවා නමුත් මේ කියලා බුදුහාමුදුරු මීන් කරපු එක අපි දැනගෙනද මේ කියන්නේ කියන වගේකට මගේ හිතේ ඇසට ආවා ඊට පස්සේ මටම මං ගැන ටිකක් කලකිරීමක් වගේක් තිබුණා මම දන්නේ නැතුව මම මම මේක සුදුසු නෑ කියලා මම මේ ප්‍රසෙන්ට් එක ගන්න සුදුසු නෑ වගේ එකක් ඊළඟට මට යන්න කිව්වා ඒකට අවසාන විභාගේ මාකල් තාලයකට මං කෝ බැක් ඊට පස්සේ මං කෝ තේ මේ කටපාඩම් කරන්න ගිහින් නේද මට එහෙම ඒක මට චැලෙන්ජ් එකක් නෙමෙයි මට හිතුණා සිංහනාදයක් ඒක කරලා තියෙනවා ඒක ඇත්තටම නෝක් එකක් සම්මාසෙ කොහොම ඒ මොනවාද දැන්නේ පොඩි කාලේ ඉඳන් ඒකට තිබ්බා ඊට පස්සේ ආන්ට කෙනෙක් කිව්වා ඔයා දන්නවද ගොඩින් සමහර රටක දේශන තියෙනවා බ්‍රහස්පතින්ද ඔයාත් කැමති නම් එන්න කියලා මට සිල් ගන්න ඒවා පටන් ගත්තා සම්මාසෙ සිල් අරගෙන මම ට්‍රයි කරා පුළුවන් මේ කියන එක අහගෙන ඉන්න බණවලට කියන එක ෆුල්ම ටෙන්ෂන් දීලා අහගන්න ඕනේ කියලා එකක් මගේ ඔළුව වැඩ කරා يعني ඉතින් ඉතින් ඔක්කොම මම කරලා ඊට පස්සේ ඒක ෆාමසි කරේ කායගත සති භාවනාව වඩගෙන කොටස් කොටස් කඩලා මේ මාසේ මේක මේ පහ කරනවා ඊළඟ මාසේ ඊළඟ පහ කියලා මම මොම් කරා ඊට පස්සේ ඒක තව ටිකක් වැඩි වුණා මම ෆස්ට් ටයිම් මෙඩිකල් කැපෙට සිලෙක්ට් කරනවා සර්නස් එතකොට දැන් අපි බොඩි එක ඩිසෙක් කරනවානේ හැබැයි මට ඒක දකින්නකොට මට අරක රිලේට් වෙනවා හැමලේම අර ප්‍රැක්ටිස් කරලා තියෙන එක ඒක ඔබ්වියස්ලි ඒක පේනවා වගේ ඊපස්සේ දැන් අපි ක්ලිනිකල්ස් යනකොට ඇත්තේ වපේනෝනේ බඩවල් කපනවා සර්ජරි කරනවා අපි බලන් ඉන්නවා එතකොට මේ අර කීපෙටි කාමේක මේ වගේ මෙතන රතු පඩ තියෙන එක මෙතන තියෙන එකද ඔන්නෝ එහෙම රිලේට් වෙනවා ඊට පස්සේ ෆොරෙන්සික් මෙඩිසින් කරනකොට බොඩිස් කපනවා නේ අර මැරිච්ච කට්ටි වෙනවා එතකොට එක සැරයක් මට මතකයි අවුරුදු 23ක වගේ මට එතකොට අවුරුදු 23 බොයි කෙනෙක් කෙනාම මගේම වයස එයාගේ දිනන දැන් මෙයා මෙයාට මේ වයස මෙච්චරයි කියද්දී මට තේරෙනවා දැන් මම හරියටම සමීපයි වගේ එක දැන් ඊට පස්සේ මම ඉදා ප්‍රයකතා නෑ මම තමයි මේ ඉන්නේ කියලා වගේ ඊට පස්සේ හරි බලමු මොනවද තියෙන්නේ කියලා අද මේක කප අයින් කරනවානේ මෙහෙම හිස් කපලයි කොමටි කප මම මිස් මේක නේද ෆොරෙක්ස් එක කපලා පෙනාල්ටි කයි කරනවා හාෆ් එක කපලා ඉතින් මේක කරාට පස්සේ මම බලාගෙන ඉන්න පැත්තකින් හරි දැන් මෙයා ඉතරෙන්න මගේවා අන්තිමට ඔක්කොම ටික අයින් කරලා කෑලි 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 වල පස්සේ නිකන් අයියෝ මොකද නෑනේ ඔකේ එකක් හිතුනවා ඒ කියන්නේ මේකත් මෙහෙම අයින් වෙනවා අයින් වෙනවා කියන්නේ මම රිලේට් කරා ඒ මම තමයි ළමයා තමයි මම මගේ වයස ළමයි ඊට පස්සේ ඔහම බලයක් කරගෙන ඉන්නකොට නිලඹ භාවන මධ්‍යස්ථානයේ ගොඩින් සර්ව හම්බෙලා සර් එක්ක ඊට පස්සේ සර්ම එක්කගෙන ගියා අපි භාවනා කරන්න කියලා අපි හිතුව පොඩි එකට ඊට පස්සේ දම්කුඩට සම්බන්ධ වෙන ඇසිස්ටන්ට් ටීචර් කෙනෙක් දම්කුඩට සම්බන්ධ වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ හැමෝම මට කිව්වා මේ කව පුළුවන් නම් යන්න දම්කුඩට ගිහින් බලන්න. ඒක දවස් 10ක් අතර. ෂෙඩියුල් එකක් තියෙනවා සන්නස්. ඒක කරගෙන යනකොට සන්නස් හරියම අර හිතට වැදුනා ඒක හිතටම. ඊට පස්සේ මේ කොහොමද කරලා කරන්නේ? ආනපනසති කළා ඊට පස්සේ විදර්ශනාම කියන එක ගන්න. ඉන්ටර්වියුස් කළා දෙනවා නේ අර. පාර්ට් බයි පාර්ට් බලන්න කියලා අර ඔය බර්මීස් ටෙක්නික් ඒක කොහොමද හොඳටම මට වැදුනා වගේ නේ අර කරනකොට කරනකොට මට හිතුණා හොඳටම මේක පුරුද්දුයි වගේ එකක් දැනුනා අන්තිම දවසේ නෑ නිකන් පුරුද්දට වගේ මම ආයෙසරේ කරා ඒ දවස් 10 මේක දිගට ප්‍රැක්ටිස් කරලා අර හොඳටම සිහිය මෙහෙම ලෙවල් එක යනවා සන එතකොට මම නිකන් ඉඳගෙන කලින් නිකන් වාඩි වුණා ඇටේ අන්න එක්ස්පීරියන්ස් එකක් විදිහට කියනවා අපි දැන් අපි බලන්න ඉගෙනගෙන අපේ සුපර්ෆිෂියල් බොඩි ලේයර්ස් ඔක්කොම ටික දැනෙන්න පටන් ගන්නවා අපිට නිකන් නලිනවා වගේ මෙන්න දැනෙලා ඊට පස්සේ නිකන් ඒ ටික හොඳටම දැනුණාට පස්සේ අර උඩටයි පල්ලෙහාටයි එක හුස්මට ආනපන සතියෙම ඩෙවලොප්මන්ට්ස් ටිකක් නේ සම්මස උඩටයි පල්ලෙහාටයි එහෙම මේ කරනවා ඊට පස්සේ
පෙනිට්‍රේට් කරලා ඇතුලේ බොඩි සෙන්සේෂන්ස් දැනෙනවා කියලා බලන්න කියන එක. ඒ ටික ඔක්කොම කරලා ඊට පස්සේ ඇස් අ හෝල් අර ඔක්කොම ඇතුලේ එළි ඔක්කොම දැනෙනවත් කරගෙන වෙනස් වෙන ටික ඔක්කොම මේ වේගෙන් 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 බලන්න කියලා එහෙම තමයි මේ ටෙක්නික් එක. ඊට පස්සේ මම බල බල යනකොට ඊට පස්සේ දැන් දැනෙනවා නිකන් එහෙම නිකන් වැලි කොටක් වැලි ගොඩක් එහෙම කුපුරු ගහනවා වගේ ටික 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 ගාලා හනනවා. ඊට පස්සේ මේ ඉතින් චුට්ටු චුට්ටු චුට්ටා බලනකොට පාන චුට්ටු 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 හීනි වල හීනි වල හීනි වල මම පවුඩර් එකක් ගන්නට වගේ ඊට පස්සේ චුට්ටු චුටි වෙනවා අර මොනවද මම දැනෙනේ වටේ චුටි චුටි වෙනවා. ඊට පස්සේ එහෙම කරලා ඒ කියන්නේ මම කිසිම එෆර්ට් එකක් නැතුව එලා නිකන් ජොලියට වාඩි වෙනද මේ දවස් ටිකේ කරලා ඊට පස්සේ මේ මට හරි ආසයි එහෙම අර බලන්න තව මොකක්ද තියෙනවා මොකක්ද තියෙනවා වගේ නිකන් බලන්න. ඊට පස්සේ මම එක සැරයකට වන්නකොට අයිෆෝන් එකෙන් දැනකොට නිකන් මුලක් ගියා වගේ දැනුණා නිකන්. ඒකට කලින් මම පොඩ්ඩක් මේ අවධානය එළියටත් යොමු කරා මම මේ දකින්නේ ඇත්තද නැත්නම් මම මේ හිතාගත්ත දෙයක්ද එහෙම කියලා මට ටිකක් පොඩි අර ඒ දෙක අතර මොකද්ද මේ යථාර්ථයක්ද නැත්නම් මේ හිතාගත්ත එකද සමානයි. ඊට පස්සේ මම බලනකොට නෑ මට තාම ඇහෙනවා ගෙඹ කෑ ගහනවා ඇහෙනවා ඉන්ජින් ගානවා සද්ද ඇහෙනවා අර නයිට් එකේ දින සද්ද ටික ඇහෙනවා. ඒ කියන්නේ නෑ මම බලන්න කියන්නේ මම අම්පි හිතාගත්ත එකක් නෙමෙයි තාම මම මේ රියැලිටි එකේ තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ මම හොස් 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 ගාලා ඒක මේ හරි විතර යනකොට තේරෙනවා ඒක ටිකක් නෑ කියලා. ඊට පස්සේ දැන් අපි තදින් අර ඇඟ මගේ කියලා ගන්න එක බොඩි එක මගේ කියලා ගන්න එක ඒක නැතිව ඒ කියන්නේ ගෙදර ආවට පස්සේ මට හිතුණා මගේ කෝප්ප තියෙන අල්සරමික් කෝප්ප කෙල්ලෙනවා මම. මේ ඉන්ටර්සෙන් තමයි ඉතියා බලන්නේ මට තේරෙනවා කෝප්පේ මගේ අතර වෙනසක් නැහැ වගේ. හිස් වගේ නිකන් හිස් අවකාශයක් වගේ. හැබැයි මම දන්නවා නෑ තව තියෙනවා මොනවද මම දන්නේ නැති ගොඩක්. ඒ තාම තියෙනවා කියලා ඒක මේ. නමුත් ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මට දැනුණා මේ හැම එකම අල්ලගෙන හිටපු ඒවා අපි දැන් මගේ ගවුම මගේ ඇඳුම කියලා අල්ලන් හිටපු ඒවා ඔක්කොම යන්නර කොණ්ඩේ කරලා කොහොම ගෙතිලා තියෙන එකක් ගැලවිලා යනවා වගේ ලිහිලා 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 එහෙම පොඩ්ඩක් ඈත් වෙනවා මගේ නිකන් ඩිටැච්මන්ට් වගේ. මේ ඊට පස්සේ මම කීප සැරයක් ගියා ඊට පස්සේ ආයෙත් මම හතර සැරයක් කරා. නමුත් මම ඊට පස්සේ සාමාන්‍ය විදිහට ප්‍රැක්ටිස් කරා උනාට මට එහෙම අර වගේ එකක් මට ආයෙම එකක් එහෙම අර හොඳටම ඉන් ඩීප් මොකක්ද එහෙම එකක් ආයෙත් නැහැ. නමුත් එක වෙලාවකට සමහර වෙලාවකට මට හිතෙන නෑ මුළු ලෝකෙම කියන්නේ අපේ හිතේ තියෙන දෙයක් කියන එක. හිතම අවාගත් එකකින් තමයි අපි හැම වෙලේම මේ දැන් දකින්න බලනවා කියනකොට ඒක මේ ඇතුලෙන් දකින්න යන දෙකක්. ඒ කියන්නේ අපි මොකක්ද තැනකට යනවා නම් ඒ දැන් අපි හිතාගෙන ගියාට ඒක අපේ හිතේ තිබිර වගේ එකක් මොකද කොහොමද කියන්නේ. එහෙම එකක් දැනෙනවා නමුත් හරි වේගයක සමාන වෙලාවට මම මෝඩ වෙනවා. මම දැනෙනවා මම මෝඩ වෙනවා සමාන වෙලාවට. හැබැයි සමාන වෙලාවට කරන්න පුළුවන්. එහෙනම් මම සාමාන්‍යයෙන් අහගන්න ඕනේ මම මොනවද කරන්න ඕනේ ඉස්සරහට කියන. ඒ කියන්නේ ඒකම ආයසයක් ඒකම කරන්නද නැත්නම් මොකක් හරි විදිහක් තියනවද? දැන් මොකද? සාමාන්‍යයෙන් දැන් මම පුළුවන් වෙලාවට ඔන්ලයින් රිට්‍රීට්ස් තියෙනවනේ ඒවා කරනවා. ඒගොල්ලන් කියන විදිහට එහෙම. දැන් කිව්වොත් සාමාන්‍යයෙන් හිතත් එක්ක ඩීල් කරන ටිකක් තියෙනවා නිකන් මේ. දැන් මම හිතන්නේ කොහොමද ඇස් එක වහලා මට කන්සන්ට්‍රේට් වුණා කියලා. දැන් සාමාන්‍ය මොන කන්සන්ට්‍රේට් වුණාම මොකක් හරි දැනෙන සෙන්සේෂන් මොනවද සෙන්සේෂන්ස් වගේ දැනෙන සම්මස් මේ ඒක සමහර වෙලාවට තදට හිතවලට නිකන් හරි අමාරු වගේ වත් දැනෙන සමහර වෙලාවට හරි පහසු වගේ දැනෙනවා. සමහර වෙලාවට බලාගෙන ඉන්නකොට මේ ස්පේස් එකටම ආයේ කියලා නෑ මෙහෙම පොඩ්ඩක් මන්දත් යනවා නිකන් ස්පේසස් වලත් යනවා. දැන් මොකක් හරි දැනෙන දේවල් තියෙනවා. ඒ දැනෙන දේවල් තමයි පුරුද්දට තමයි දැන් කරන්නේ. මම මොකක් හරි ඩයරෙක්ට් කරගන්න විදිහක් මම දන්නේ නැහැ. මම පුරුද්දට ඒක දිහා බලන්න ට්‍රයි කරනවා. ඒවත් එක්ක ඉන්න වගේ ඒකේ වාටි වෙලා නැති වෙන හැටි අතුර නැති හැටි. එහෙම සමහර වෙලාවට මම හදිතම මේ මහන්සිලා ඉන්න වෙලාවට මට ඒක සමහර වෙලාවට ඒක පදයක් වගේ වෙනවා.
මහන්සි වගේ එකක් වෙනවා. සමහර වෙලාවට හොඳට විවේකයෙන් ඉන්න වෙලාවට බොහොම සතුටින් මට බලන්න පුළුවන් වගේ එකක් තියෙනවා. ඒක මේ මොන්දන්නේ සන්නස මොකද නෝ කරන්නේ. ඉතින් තාය ප්‍රැටිෂන් එක පුරා ගයිඩඩ් මෙඩිටේෂන්ද නැත්නම් නිකන් ඔබේ දේ උඩට කරගෙන යනවා. ඒගොල්ල මුල හරිය සන්නස දැන් අපි ආනාපාන සතිය හරි මොනවා හරි ඒගොල්ල එක ගයිඩ් කරනවා. ඊට පස්සේ ඒක ඔගොල්ලෝ දිගටම කරන් යන්න කියලා තමයි කියන්නේ. දැන් මම ආනාපාන සතියෙන් පටන් ගත්තා. දැන් මේ මෙහෙ හොඳටම මේ බලන්න පටන් ගත්තා. සෙන්සේෂන් දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයේ කොහෙන් නිකන් කලක් කල පන්නා මක් හරි ගලක් වගේ එකක් දැනෙනවා කොහේ හරි. ඊට පස්සේ මම ඒක දිහා බලන් ඉන්නවා. එහෙම එහෙම. සමහරලට දැන් තද තද හොඳට බලන් ඉන්න පුළුවන් වෙලාවට ඊට පස්සේ ඒක සටිල්ලලා නිකන් හින්න වෙලා සීතල වෙලා ගිහිල්ලා සීතල එකක් වගේ ඒ වගේ ලාට මට හිතෙනවා අපි පොඩි කාලේ සම්මාස සතුටින් හිටියා කියලා මතක් කරගන්න වෙලාවල් තියෙනවා. මට මොනාරි චූටි කාලේ හම්බ වුණොත් දැන් අම්මගේ මට මතකයි මට සපත්තු දෙකක් අලුතෙන් හම්බ වෙලා පොඩි කාලේ ඒක මගේ හිතේ තිබ්බ සීතලක් වගේ ඒ සතුට. කියන්නේ සතුට මට මතකයි තාමයි සතුට කියන එක මතකයි. ඒ වගේ සීතලක් වගේ එකක් තියෙනවා. අපි සතුට කියන්නේ සීතලක් කියලා වගේ එක මේ ඒ වගේම දැනෙනවා. ඊට පස්සේ සතුටේව එලට අපි දැන් මොනහරි කාට් එකක් හදන්නකෝ මම එක දන්නවා මම තරම් ලොකෙට් නෑ වගේ එකක් හිතුනොත් සමහරවිට අපි හිතනවානේ මෙයා කොහොමද මට එහෙම කියන්නේ කියලා. එතකොට නිකන් තද ගතියක් වගේ නිකන් පොල් කට්ටක් වගේ ඔබෝ වගේ ඒ වගේ එකක් දැනෙනවා. ඉතින් ඒ කියන්නේ එක එක සමහර වෙලාවට තේරෙනවා මේ අපි ඉමෝෂනලි රිලේට් කරන්න ඒවා සමහර වෙලාවට මේ ඉමෝෂන්ස් කියන්නේ තර සෙන්සේෂන්ස් වගේ තදට දැනෙනවා රක්තනාවක දැනෙනවා සීතලට දැනෙනවා එහෙමද කියලා මම දන්නේ නැහැ. මම ට්‍රයි කරනවා නේ ඒකත් මෙහෙම වෙලා නැත්නම් කියන එක දකින්න ට්‍රයි කරනවා. ඒ වගේ තමයි සම්මාස කලින් වගේ ලොකු අර උණක් නැහැ. කලින් උණක් තිබ්බා ලොකු කියන්නේ මේක දැනගන්නකම් ලොකු උණක් වගේ එකක් තිබ්බා. මේ කොහොමද මේක කරන්නේ කොහොමද කරන්නේ මම කොහොමද දැනගන්න ඕනේ ඒක නෑ. හැබැයි තාම තිනා මම දන්නවා මම දන්නේ කොට ලොකු 50ක් තිනා මම තාම දන්නේ කියලා ඒක දන්නවා. ඒක මොකද කරන්නේ කොහොමද එකට කියන්නේ ඒකට උණක් නැහැ තාම. හැබැයි මම දැනගන්න ඕනේ මම එහෙම කරනවා නම් මම කොයි විදිහටද මේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒ ටික තමයි සම්මාස තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ YouTube එකේ වත් මම අහන්න සාමාන්‍යයෙන් තමයි. අර සාමාන්‍යයෙන් කියන්නේ අර එක සැරේම අර 0 වෙන පොයින්ට් එක කියලා සාමාන්‍යයෙන් කතා කරන්නේ අර මේ අපි මේ මොකක් හරි සතුටක් අපි බලාපොරොත්තුක් තියාගෙන ඒක සතුට කියලා හිතාගෙන ඒකට ඒක ගන්න නැති හින්දා මේ වෙලාවේ දුක හදාගෙන ඉන්නවද එකක් කියන්නේ සාමාන්‍යයෙන්. මම හරි ගමන් මට හිතෙච්ච විදිය මේ එතකොට ඒ 0 පොයින්ට් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් හැම වෙලේම ඒක අනිත්‍ය වෙන හින්දා නේද කියන්නේ. එකෙන්දම් සන්නස කියන්නේ මල් බොකේ එකක් තියෙනකොට තියෙන හොඳම මල අරගෙන ගහනවා. ඊට පස්සේ ඒක නිකන් මදි වගේ එකක් හිතෙන්නේ. ඊට පස්සේ අනිත් තව මලක් ගහන්න හිතෙන්නේ. එතකොට ඒ දැන් තියෙන මොහොත අනිත්‍යකින්ද දෙය දැනෙන්නේ. ඒ කියන්නේ ඒක 0 වෙන්නේ අනිත්‍යකින්ද? මොකද්ද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ මට හිතෙන විදිහට ඒක අනිත්‍යකින්ද කියලා. ඒ කියන්නේ අපි සතුටක් කියන මේ මොහොත ගත්තොත් සම්මානස මොහොතක් කියන එකක් ගත්තොත් දැන් මේ පවතින මොහොත කියලා කියනකට කලින් ඊළඟකට යනවනේ. ඒ කියන්නේ ප්‍රසන්ට් මොමන්ට් කියන එක ගත්තොත් ප්‍රසන්ට් මොමන්ට් එකට අපිට එනවා කියලා කියන්න බැරි කතියක් තියෙනවා නිකක් හැම වෙලේම. ඒ කියන්නේ දැන් මම ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්නකොට එතකොට ආපහු පොඩ්ඩක් අතීතයට පොඩ්ඩක් මම හිතාගත්ත එකක් පොඩ්ඩක් හැම වෙලේම මට දැනෙච්ච විදිහට සාමාන්‍යස අනිත්‍ය කියලා කියන්නේ ඊගල සැටිලලා යන එක්ස්පීරියන්ස් එකක් එක්ක මම කලින් හිතාගෙන හිටියේ සාමාන්‍යස සැටිලම හොඳටම සැටිලලා අනිකම ටටටටට කරලා තියෙන එකයි. දැන් අර මේ සෙන්සේෂන්ස් බලන්න ගිහිල්ලා මට දැනෙන එකත් එක්ක මම හිතන් හිටියේ දැන් ප්‍රසෙන්ට් මොමන්ට් එකේ කියලා මම පුළුවන් තරම් ට්‍රයි කරන ප්‍රසෙන්ට් මොමන්ට් එකට එන්න. එතකොට අර තියෙන එක ටක් ටක් ගාලා නිකන් නැති වෙලා යන සුළු ස්වභාවය නැති වෙලා යන සුළු මොකද කොහොමද කියන්නේ සම්මසිතා මේ 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 තියෙන එකක් එක්ක අපි
ඒගාන්ත මෙහෙම සංඛ්‍යාත වැඩි කරොත් තොරි ඒ මෙහෙම මෙහෙම වෙලා තියෙනවා කියලා තේරෙන්නේ අපි සංඛ්‍යාත පොඩ මදි ඉන්නවා වගේ. ඒතකොට ඒගාන්ත අපි ටැක් ගාලා බලන්න පටන් ගත්තොත් ඒකේ මුකුත් නෑ වගේ දෙකම එක වගේ. මොකද නෑ. යම් කම් ඒක ලොකුවට අවබෝධයක් නෑ සන්නා සර්. මම නිකන් වේග් එකක් තියෙනවා නිකන්. එහෙම වෙන්න හොඳේ පුළුවන් මොකද එකක් තමයි තියෙන්නේ. එක්ස්පීරියන්ස් එකක් නෑ. හිතා ගන්න පුළුවන්. හිතා ගන්න පුළුවන්. මෙහෙම වෙන්න ඇති කි. නමුත් ඒක ඉන්ටෙලෙක්චුවලි තමයි එක්ස්පීරියන්ස් එකක් නෑ. නෑ ඔබ කියන්නේ අපි මේ ඔබ බොහොම වටිනා කෙනෙක්. බොහොම සුන්දර කෙනෙක් ඒ කියන්නේ. ඒ චූටි කාලේ මාත් ප්‍රශ්න දෙනවා මේ මේ ඉගෙන ගන්න එකෙන් මට උන් ඊට වඩා බාගතුන්ස කියපු හරය මොකද්ද කියලා තන දැන ගන්නවා කියන තැන. ඉතින් බොහොම ඒ සඳහා ගොඩක් මහන්සියලා චැලෙන්ජ් කරගත්ත කොටක් ඒක. ඒකට ඒ සඳහා ගොඩක් මහන්සියලා හොඳ සමාජයත් යන අත්දැකලා මේ ඉතින් මේ රූපේ ඔබට මේ කමඨාන කරගන්න අවස්ථාව ලැබිලා ආන පන්සල් දී වැඩිලා මේ ඒකට ඔබ බොහොම මාතෘක තැනක ඉන්නවා. අවතන තියෙන පුතේ නම් මේ දැන් අපි දැන් කතා කරනවා දැන් ඉස්ලාම දැන් ඔබ මාතෘක මේ වෙලාවට. ඔබ ධර්ම දේවල් එක්ක රිලේට් කරන්න තු බාගු තුනස කියපු ජීවනපත් කියලා හිතන්න යන්න ඕනේ මේ වෙලාවට. දැන් කා ඉස්ලාම මොකක්ද අපි දැනගන්න යම් ප්‍රවේශයක් කිමෙන්. දැන් ඔබ ඌ පරස්ලි මම දන්නේ නැහැ ඔබ ලොකු කැපැසිටි එක. තන මන් දන්නේ මඩු සුසු ගන්න තියනවාද කියලා ඔකට කතා කරන්න. පාරසේ ගිය දැන් නෑ මම දන්නේ මම කොච්චර මොඩි නෑ ඒ ඔබේ සොනුවා එතකොට ඒ ඔබේ බන්දේ ඇසුරු කරලා නිල්ල බේ මේවා කරලා ඉතින් අර ලොකු පාරසේ ඔබ මිහින් තියන ලොකු දුවරක එතන මම දන්නේ බොහොම පොඩ්ඩයි අපි එතන කතා කරන්න සුට්ටක් අර ඔබේ ඔය ප්ලැට්ෆෝම් එකකින් අයින් ගියාම මට කතා කරන්න පුළුවන්. ඒතර එහෙම පුළුවන් නේ. ඒතර මම මේ කතා කරද්දී ඔබ ඒකට රිලේට් කරන්න නැතු. අනිවාර්යයෙන්. ඔව් දැන් දැන් මෙහෙම හිතුවා අපි. දැන් කය අද දැන් චෙක් කරන්න තියෙනවා. කය සෝමාවෙන් නැහැ. අපි ආයෙත් නැත්තම් මරණය අත්දැකලා මරණය මැරෙන මිනිස්සු දැකලා ඉතින් මරණය ගැන දකින්න දේවල් දේවරුන්ටත් ඒකම නැහැ මොකද දේවරුන්ට ඒ ශරීරය ගැන කල් කියන්න දෙයක් නැහැ. බාල්තුනාසගේ ධර්මය හැමෝටම එහෙනම් ඒක මේ ඒ ධර්මය එහෙනම් කතා කරන්න බෑ නම් රූපේ මුල් කරගෙන බාල්තුනාසගේ ධර්මය රූපේ මුල් කරගෙන කතා කරන දෙයක් වෙන්න බෑ. පැහැදිලි මම කියන්නේ ඒක මේ මනුස්සපතේ විතරක් ලබු වෙච්ච දෙයක් වෙන්න බෑ. එනම් බාලුත්නසේ කතා කරනවා මොකද අපි සමාව බලන්න ඕනේ මේ දැන් ඔය ගෝලා ඔය අතීත වුරුවක් එක්ක ඔබ ලොකු කැපැසිටියකින් අතීත ජීවිතවල වඩාගත් දේවල් එක තමයි මේ බයි ඩිෆෝල්ට් ඔබට ඔය සමාධිය ඔය සියලුම වෙන්න තියෙන්නේ. මේක බොහොම හොඳ දැනක්. ඒක එහෙම තියාගන්න ඒක අර අතිරේක මොකද ඒ කියන්නේ උපාධියක් වගේ. හරි ඒක තියාගන්න. ඒක ස්කිල් එක තියාගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අතින් රෝම් වෙති. නමුත් අපි මේ කෝ එකට ගත්තොත් කෝ එක ගත්තොත් බාලුත්නසේ ධර්මයේ එතන ඇඩ්‍රස් කරන්න මොකද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන මොකද අන්ත දුක්ඛ නාත කියන චුරස්මිය නෝකෝ අපි සංසාරේ යන දැන් යන කෝචියක් වගේ එකට නැගලා නන්ද පටන් ගන්න ඉන්න සන්න නෑ يعني අනේකද මේ විතර ගත්තා මොකද බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ අපි නොදන්න දෙයක් මතු කරා මොකද අපි දන්නේ නැති අපි රැවටිලා ඉන්නේ
ඔබ දන්න දෙයක් නෙමෙයි ඔබ මම කියන්නේ ඔබ දැන් අහලා අපි කියපු දෙයක් නෙමෙයි මම කියන්නේ. ඒක නෙමෙයි ඔබ මෙතනදී මතුවන්නේ. ඔබ ඔබේ ඔබේ ඔබට හිතන දේ විතරක් කතා කරනවා අපි. මගෙන් හරි අහපු දේවල් නැතුව. ඒක බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා මතු කරන දේ මොකක්ද? ආර්ය සත්‍ය හතර. එතකොට ඒකේ ප්‍රයිම් ෆැක්ට් එක මොකක්ද? දුකනේ දුක ආර්ය සත්‍ය. දුක මුල් කරගෙන තමයි කතා වෙන්නේ. දුක තමයි ආර්ය සත්‍ය. ඒතර දුකට හේතු නිදහස්ෙම මාර්ගය. නැමෙයි දුකයි ප්‍රධාන. දැන් මොකද කියන්නේ? ඒතර මේ ලෝකයට හැංගිලා තියෙන පණවිඩය තමයි දුක. හැබැයි ලෝකේ ඉන්න හැමෝම ට්‍රයි කරන දේ තමයි සැපේ. අන්න පැහැදිලිද මම කියන්නේ? හැමෝ ස්ට්‍රෙස් එකේ ඉන්නවා. Competition එක ක්‍රියේට් වෙන මොකද ඉනිෂিয়েට් වෙන සැපයක්. ඒතර අපි හැමෝම හඹ යන්නේ මොකක්ද? සැප. ඒතර අපි වැඩි කාලයක් ජීවිතේ විඳින්නේ මොකක්ද? නෑ. සැප හඹාගෙන යන නෑ එහෙම නෙමෙයි මං ගේ එකයි මං කියඔබ දන්න දේ නෙමෙයි මං කතා කරන්නේ. ඔබ හිතන දේ කතා කරන්නේ. දැන් ඔබ ඔල්රෙඩි ලෝඩ් කරගත්ත දේ නෙමෙයි මට ඕන. හරිද? දැන් අපිට දුක දැනෙන කවද්ද කියන්නේ? දුකක් දැනෙන්න නම් දැන් ඔබ කියුවේ අර හීතලක් දැනුණා කියලා යමක් ලැබුණාම. හරිද? දැන් එතකොට දැන් අර සමාධිය තුනත් ඔබ යම් ධානයකට ගියහම ඒ හීතල දැනෙනවා. උචාරණය දෙකවා. හරිද? ඒක බොහොම සියුම් සැපයක් ඒක. හරි ඒ වගේම දැන් අපේ ජීවිතවල අපිට ට්‍රිගර් වෙන්නේ නැති පාට් එක තමයි දුක. අපිට හැම වෙලාවෙම පේන්නේ වැඩිපුර දින මොකක් කියලා සැප. අපිට දුක දැනෙන්නේ ඉතලා හිටලා නම් කලාතුරකින්. ඒකනේ අර මන්දගොල්ලෝ දෙකත් එකතු වෙන්නේ. දුක කියන්නේ එක නිව්ස් එකක් අපිට. පැහැදිලිද මම කියන දේ? කියන්නේ මේ මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට දුක කියලා කියන එක නිව්ස් එකක්. මම ගෙදර කොහොම කරුනේ මරුණා කියන්නේ නැහැ අර හොඳට ජීවත් වෙනවා කියලා. මේක පිටුනක් තමයි කියන්නේ. ඔව්. ඒකට එතකොට නම් මේ ලෝකේ නිවුස් එක තියෙන්නේ මොකේ? දුකේ. හරි? එතකොට අපිට හිතෙන්නේ අපි වැඩිපුර වෙලාවක් අපි රිමේන් වෙන්නේ මොකේ කියලා? සැපේ කියලා අපි හිතනවා. ඔව්. එතකොට අන්න එතකොට භාගතුන් හන්සේ කියනවා. හරි? ඒ කියන්නේ ලෝකේ ප්‍රඥාවන්තයනේ. බුදුරජාණන් වහන්සේ. එතකොට ප්‍රඥාවන්තය කියනවා දුක ලෝකපතිතා. මේ ලෝකෙම පිළිලා තියෙන දුකේ කියලා. එතන ප්‍රඥාවන්තයට දුකක් කියලා දැනෙන දේ තුළ එතන ලෝකේ කියන පද කියන විසක. දැන් ලෝකේ කියලා කියන්නේ දැන් අෂ්ට ලෝක ධර්ම කියලා දෙයක් තියෙනවානේ. අටලෝ දහම. එතන අපි දන්නේ මේ ලෝකේ තියෙන අටයි. හරිද? අටලෝ දහම මොනවද? සැප දුක්, ලාභ අලාභ, නින්දා ප්‍රසංසා, යස ආයස නේ. ওই ටික නේද? හරිද? එතන අපි දන්නේ ওই ටිකයි. එතන අපි කියනවා රයිට්. මෙවට කම්පාවන් වෙන්නේ ඉන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපි කියන්නේ අෂ්ට ලෝක ධර්මයේ ඉති ඕවට අපි කම්පා වෙන්න ඕනේ නැහැ කියලා අපි ඒවා අතහැරලා අපි ඒ වගේ දුකක් ආවත් අපි ඒක අතහැරලා මලගෙවලු දිත්‍යන්නේ එහෙමනේ. නේද? මරණේ කාටවත් පොදුයි කියලා හිත හදාගන්න. අර්ථයෙන්මද කියන්නේ. එතන දුක කියන දේ අපි ඇඩ්‍රස් කරන්නේ නැහැ. දුක කියන දේ හවුනප් කරනවා. ජස්ටිෆයි කරනවා. නියුට්‍රලයිස් කරනවා. හවුද අපි දුක ඇඩ්‍රස් කරන්නේ නැහැ. හරි එතකොට දැන් මේ ලෝකය රිමේන් ඇස් ඉට් ඉස් හරි ඒ භාගතුනස් කියන ලෝකේ දුකයි කියලා අපිට ඒක දැනෙන්නේ නැහැ සෙන්සිටිව් නැහැ ඔව් නෑ මං කිය සෙන්සිටිව් නෙවෙයි අපිට ප්‍රමාණවත් ප්‍රඥාවක් නැහැයි ප්‍රඥාවන්තයම දුකක් කියලා දැනන දේ තුල අපිට දැනෙන්නේ සැකයක් නෙවෙයි හා දැන් දුක කියන දේ මං ඇඩ්‍රස් කරේ නැතත් ඉවෙන්චුවලි දුක නැති වෙනවානේ නැත් අපි කියනවානේ කාලය විසින් ඕවා විසඳයි ප්‍රශ්නේ කියලා නම් කියනවා දුකත් අනිත්‍යයි. ඔව් අන්න අපි කියනවානේ දුකත් අනිත්‍යයි කියලා. ඒතර අනිත්‍ය කියන වචනේම අපි පාවිච්චි කරනවා දුකට. ඒ කිව්ව හරියට. භාගතුනාස කියන අනිත් යම යද නිච්ඡන් තද දුක. භාගතුනාස කියන්නේ යමක් අනිත්‍ය නම් දුකයි කියලා. අපි කියනවා දුකත් අනිත්‍යයි කියලා. අපි ඒක අපිට විදිහට හදලා ඉන්ටර්ප්‍රීට් කරනවා. දුකත් අනිත්‍යයි. ඉතින් මිනිස්සු කියන්නේ මොකක්ද අනිත්‍ය කියලා? වෙනස් වෙනවා කියන්නේ.
මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒක තමයි ඩිෆෝල්ට් එක. ඒගොල්ලෝ හිතන්නේ අනිත්‍ය කියන්නේ වෙනස් වීමට කියන කමක් කියලා. ඇයි නිට්ටය කියන්නේ සදාකාලිකව පවතිනවා කියන්නේ. ඕක තමයි අපි බැහැලා තියෙන සංඥාව. හතේ. එතකොට තමයි ඔයා හිතන්නේ මලගයක් වෙලා ඒ මැරිච්ච මොහොතේ අපිට දුකයි. ඊට පස්සේ නම් ටික වෙලාවක් ගියම අර ළඟම ඥාතියෙක් දැක්කම තමයි දුක මතුවෙන්නේ. අනිත් කෙනාට ෂේක්. හරිද? දවස් 3-4දී මං හිනක් දෙනවා මිනිහ ගිය ඇතුළේ තියෙද්දි. හත් දවස් දාන දෙන්නේ නැහැ. මං දුකේ ඇඩ්‍රස් කළා නම් දුකේ නිදහසට වැඩ පිළිවෙල දක්වත් අඳුරගෙන. කියන්නේ දුකට හේතුව දැකලා දුකේ නිදහසට දුකේ නිදහසට මාර්ගය වඩන්න මේ නෙමෙයි. හත් දවස් හතේ හත් දොහේ දාන දෙද්දි මං සතුටින් අර්ථේ නැහැ. එතර මම දුක ඇඩ්‍රස් කරලම නැහැ. හැබැයි මගේ දුකට මොකද වෙලා තියෙන්නේ? නැත. හා. එතකොට මේ මිනිස්සු විතර මොකද? එහෙනම් දුක නැති කරන්න නෑ. ඔව් ඉතින් දුක නැති කරන්න ආයාසයක් ගන්න ඕනේ නෑ. එතකොට දැන් දුකකට වඩා අපිට දැන් තියෙන මොකද? ප්‍රෙෂර්දී අපි ඉන්නවා. ඉතින් අපි කොහොම හොඳින් ඉන්නවා. ඉතින් දුක අපිට ඉඳලා හිටලා ලැබෙන. යාක් ඉතින් it's okay like. නැද? එතකොට දැන් දුකෙන් ලෝකේ දුකයි කියද්දී ඒක අපිට නල්ලන්නේ. ඔයිට ඒක අදාළ නැහැ වගේ. අර ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන ධර්මයක් අපිට නිකන් ඕනේ නැහැ වගේ. දුකෙන් නිදහස් වෙච්ච බුදුරන් වහන්සේත් අපිට නිවුස් එකක් නෙමෙයි වගේ. හරිද නේද? ඇයි මම විඳින්න දුක කියලා දන්නේ නැහැ. එතන නම් අපි දැන් භාවනා කරනවා. ඔන්න දැන් අපිට සමාධිය උත්තරනවා. මේ රූප කලාපක් නේ අපේ. පොඩි දෙකෙන් දෙකලා තාල නේද ගන්නවා. මෙයලත් එතන අර බාහිර දේවල් එක්ක මම මෙතන ඇත්තට මේ දේවල් එක්ක මම නෑ මේව මගේත් නෙමේ වගේ නිකන් අර උහුලන් වගේ වෙනවද වායු කසිනේ වැඩිලා අර ඒ සෙපරේෂන් එක වෙනවා. එතන මට මේව ගැන ලොකු දැනීමක් ඇති වෙන්නේ නෑ. ඇයි දන්නවද? සමාධිය තියෙනවා. එතන සමාධිය නිසා කාමච්ඡන්ද ව්‍යාපාද නිවිදු උද්දච්ච උච්ච විචිකිච්ඡා නැති නිසා මට මේ ලෝකෙත් එක්ක මම කනෙක්ට් වෙනවා. හරිද? එතන මට ලොකු දෙයක් මේ ලෝකෙ ගැන ඉච්චර දැනෙන්නේ නෑ. හැබැයි ඒක දැනෙන්නේ නැත්නම් මට සමාධිය නිසා සකේම දුක. නෑ. ඒක නෙමෙයි මම කියන්නේ. ඒක මම එකයි කියේ මම එක්ක විතරක් ඉන්න ඔයාලේ වට රිලේට් කරන්න නැතුව දැන්. මම කියන දේ විතරක් ඉන්න. එතකොට ඒක සමාධිය නිසා වෙන දෙයක් නිසා. සමාධිය නිසා වෙන දෙයක් නිසා. මම දුක අවබෝධ කරගන්න නැති විදිහ දෙයක් නෙමෙයි. එතන මට එදනායි සමාධියෙන් මට දැන් මාතුල සිද්ධ වෙන දේ මට හිතෙන විදිහ සමාධිය නිසා මට දැන් හිතෙන්නේ මං හිතනවා මේක මගේ ස්වභාවයක් කියලා. දැන් මට තරහ නැහැ. දැන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් මට මේ තමන්ගේ දේවල් ගැන එච්චර දැනීමක් ඇති වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. එතකොට එතන හිතනවා මම ඒක මගේ ස්වභාවයක් කියලා. නමුත් ඒක සමාධිය ස්වභාවයක්. මතක තමයි කියන්නේ. ඒක සමාධියක් තියෙන ඕනම කෙනෙකුගේ හිතේ නීවර නැතුණාම හිතේ යම් ප්‍රඥාවක් මතුවේ. හොඳ. ඉතින් ඒ ප්‍රඥාව තුළ දාර්ශනික ස්වභාවයක් මතුවෙනවා. ඒ දාර්ශනිකව තමයි මෙතන කිසි දෙයක් නැහැ නේ. හරිද? ඇයි දැන් භූලම් කියන අර කසිනේ වායු කසිනේ වඩන ඒක මතුවෙච්ච ගමන් මගේ ඇතුළත් හිස් හැටි තමයි දකිනවා. හරිද නේද? ඉතින් හැම දෙයක් තුළම මට හිස් බව ප්‍රකට වෙනවා. ඇයි අතීතේ මට වඩපු දෙයක් මට ට්‍රිගර් වෙනවා දැන් මේ ක්‍රමානුකූලව වැඩ පිළිවෙල ගන්න. හරිද? ඉතින් මේ හැම දෙයක්ම හිස්. හරිද? මේ කිසි දෙයක් ගන්න දෙයක් නැහැ කියලා මට එනව සංඥාවක්. ඒ සංඥාව එන්නේ නම් ඒ අර කසිනියත් එක්කම ඒ ඇතුළම සමාධියත් එක්ක ඇති වෙන දෙයක්. හැබැයි ඒක දර්ශනයක් නෙමෙයි. නේද? ඒක දෘෂ්ටියක්. ඒක මොකුත් නැහැ කියන එක. හැබැයි ඒකයි ඒක අර කසින ස්වභාවයත් එක්ක මතුවලා තියෙන දෙයක්. ඒතොර එතන තමයි නම් අර දෘෂ්ටි බිහිවෙන්නේ. මතවාද බිහිවෙන්නේ. කල්පිත බිහිවෙන්නේ. හොඳ. ඇයි එහෙම වෙන්නේ අපිට? අපි මොකක්ද බිදුරු ගහේ තෙලින්ද බලන්නේ? අන්න හරි. අපිට සම්මාදිට්ඨිය ඇද්දසුනේ නැහැ ඔය කොතනවා. දැන් සම්මාදිට්ඨිය ඇද්දසුනා නම් මට ලැබෙන සමාධියත් සම්මා සමාධියක්. ඔය සම්මාදිට්ඨියෙන් ආරම්භ වෙනවා නම් ආරෂ්ඨාංග මාර්ගයේ ධ්‍රුවක් දිගට බැන්නේ සම්මා තමයි. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. හරිද? ඒක සම්මා සමාධිය කියන්නේ එතනින් හැර කොහොමවත් ඒවා ඩෙඩ් එන්ඩ් එකක් නැහැ. කාමිය ගිහලා ක්ලැරිෆයි කරන්න දෙයක් නැහැ. හැබැයි මම කියන්නේ තව කොහොමද දැන් ඔයාට දැනෙන්නේ මාර්ග ශ්‍රේෂ්ඨ දෙයක් කියලා. තාම මේ හරිදී මට ඇඩ්‍රස් වෙලා නැහැ වගේ කියලා. මම දන්නේ ගොඩාක් තියෙනවා. ඒක එනවා කියලා ඇතුලෙන් එනවා ඊවා. හරිද? ඒක ශ්‍රේෂ්ඨ තැනක්.
ඒක අරිතරද දහම්පස විභාග ලියලා මොකක් තෘප්තිමත් වෙන්නේ නැහැ වගේ. හරිද? ඒක ශ්‍රේෂ්ඨී වගේ නම් මොකටම නැහැ. ඒක ඒ අතින් ඔයා හරි බ්ලෙස්ඩ්. නමුත් තේරුම් ගන්න ඕනේ තමයි ප්‍රඥාවන්තයන්ට දුකක් කියලා දෙන්නේ දේ අපිට තාම දැනෙන්නේ නැත්නම් දුකක් හැටියට අපිට ඒකේ සර්ටන් පෝෂන් එකක් අපිට සැපයක් හැටියට ඉඳලා ඉట్లా දැනෙන දේ තමයි දුක හැටියට නම් අපිට දැනෙන්නේ කොතනද ප්‍රශ්නේ තියෙන්නේ. මගේ ප්‍රඥා මගේ නෙමෙයි. හරිද? එහෙනම් ප්‍රඥාව කියන්නේ නම් විතර්කයෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. විතර්ක කරලා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? එහෙනම් මේ ප්‍රඥාව කියලා කියන දේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි කියන කම්පෝනන්ට්ස් හතර නිසා ලැබෙන දෙයක්. ඒක මේ බුද්ධ ශාසනයක විතරයි ඇති වෙන්නේ. අතාගතයන් වහන්සේ කෙනෙක්ගෙන් තොරව මේ ඉන්ද්‍රිය ධර්ම පහ ඇදෙන්නේ නැහැ. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. ඒතර මේ ශ්‍රද්ධා කියන කම්පෝනන්ට් එක පළවෙනි එක උපදින්නේ සම්මාදිට්ඨියත් එක්ක. ඒතර සම්මාදිට්ඨියනේ ආරෂ්ඨානික මාර්ගයේ පළවෙනි අංගයයි. ආරෂ්ඨානික මාර්ගයේ තියෙන බුද්ධ ශාසනයක විතරයි. පළවෙනි එතකොට නම් ඉතින් මේ ආරෂ්ඨාංග මාර්ගයේ වඩන කෙනා මේ ආරෂ්ඨාංග මාර්ගයේ වඩද්දි පටන් ගන්න තියෙන සම්මා දිට්ඨියෙන් සම්මා දිට්ඨියෙන් ඇඩ්‍රස් වෙන්න ඕනේ දෙයක්. සම්මා දිට්ඨියෙන් ඇඩ්‍රස් වෙන්න ඕනේ දෙයක් දුක. දුක. එතකොට දැන් දුක උපදින මොකක් නිසාද? දුක උපදින මොකක් නිසාද කියලා බුදුරජාණන් වහන්සේ ලක්කේ. අල්ලගන්න කෙනෙක් නෙමෙයි බාල්. දුක උපදින ධාතු අවිද්‍යාව කියන වචනේ මොකක්ද? නේද? ඒතර බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන මොකද? පටිච්චසමුප්පාද. ඒතර මේ පටිච්චසමුප්පාදේ ධාතුව මොකද්ද? ධාතුව. මේ දුක උපදින පටිච්චසමුප්පාද කියන්නේ දුක හැදෙන වැඩ පිළිවෙල. ඒතර මේ දුක හැදෙන වැඩ පිළිවෙල පටන් ගන්න ධාතුව මොකද්ද? අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව කියන දේ ඇඩ්‍රස් වෙන්නේ නැති තත්කාල මට සම්මාදිට්ඨිය නැහැ. සම්මාදිට්ඨිය නැති තත්කාල සම්මා සංකප්ප නැහැ. සම්මා සංකප්ප නැති තත්කාල සම්මාදිට්ඨි සම්මා සංකප්ප නැති තත්කාල සම්මා වාචා නැහැ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා නැති තත්කාල සම්මා කම්මන්ත නැහැ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත නැති තත්කාල සම්මා ආජීව නැහැ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව නැති තත්කාල වායාම නැහැ. ඒසියල නැති දක්වා සතිය නැහැ. සතිය නැත්නම් සමාධිය. සමාධිය නැත්නම් විමුක්ති හා විමුක්ති ඥාන දර්ශන කියන අංග 10කින් විතර හතර නම් සිදුවෙන්නේ නැහැ. මට පැහැදිලිවක් ඒ එතකොට මේක ක්‍රමානුකූල අනුකුබ්බ කිරිය අනුකුබ්බ කොට ප්‍රදානේ ක්‍රමානුකූල වැඩි පිළිවෙලක තමයි මේක කතාව යන්නේ. එහෙම නැතුව නම් මේක මැදින් පැනලා කරන්න බෑ. ෂෝට්කට්ස් නැහැ. මේවා මොකක්වත් බයිපාස් කරන්න බෑ. හරිද? එදර් මේ අවබෝධය පටන් ගන්න ඕනේ රූපයෙන් නෙමෙයි. අවිද්‍යාව හැදෙන්නේ කොහෙද? හිතේ සංස්කාර. එයාස භාගතුනාසේ මේ අසුතවත් සූත්‍රයේ කියනවා. ඉමාස්මින් චාතුස්වා බුදේ තදම බුද්ධිකසුනෝ මේ අසුතවත් පුදග්ජනයා. මේ සතර මහා ධාතුන්ගෙන් සකස් වුණා වූ මේ ශරීරය ගැන කල්පිතයි. මේ රූපය ගැන කල්පිතයි. අසුද පුතජනනගේ අසුද පුතජන කියන්නේ මේ ධර්මය අහපු නැති කෙනෙක්. සුතවතර ශාමණේ ධර්මයක් ඇහිලා නැති කෙනෙක්. ඔව්. මේ රූපය ගැන කලකිරෙනවා. මේ රූපේ ආදීනව ගැන කතා කරනවා. දැන් මෙදවෙනවා. ඔව් රූපෙන් මිදෙන්න ඕනේ කියලා එයා කතා කරනවා. මේ රූපේ අනිත්‍ය දෙයක්, දුක් සහිත දෙයක්, නැසි වෙනසි යන දෙයක් කියලා එයා කතා කරනවා. මොදියා එක්ස්පීරියන්ස් කරනවා නේද? සාදු සාදු සාදු. හැබැයි මේ කවුරු ගැනද කියන්නේ? අසුතං පුදජනයත් මේ රූපය අනිත්‍යයි කියලා කියනවා. ඒකේ ආදීනව ගැනත් ඒකේ මිදෙන්න ඕනේ කියලා කියනවා නේද? එහෙම කියලා එයා මේ රූප සංඥාව ඉක්මවනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ රූපය ගැන කල කෙරෙලා අර මේ රූපේ ඉක්මවන්න පුළුවන් සමාධිය. මොකටද දෙවරුන්ගේ බ්‍රහ්මෝන්නේ? උන්තර සංന്യാසීස් කියන්නේ එයා කවදාකවත් දුක ඉක්මවන්නේ නැහැ. එයා දුක ඉක්මවන්නේ නැහැ කියන්නේ. හරි. ඇයි? දුක රූපේ නෙමෙයි දුක. රූපේ නෙමෙයි දුක. එතකොට ප්‍රශ්න දෙවිලා දෙන්නේ එයා රූපේ ගැන කලකිරෙන්නේ හිත මම කියලා හිතාගෙන කියනවා.
හිත මගේ කියලා හිතන්න ඕනේ අගනත. හිත මම කියලා හිතන්න. හිත මගේ කියලා හිතන්න. මම රූපේ ගැන කලකිරුණා කියලා හිතාගෙන කලකිරෙන්න. හරිදම? ඒත් මම ඉන්නවා. ඒත් මම ඉන්නවා. ඒතර මේ මම නැති කරනව නෙමෙයි. මම නැති කියලා කියන්නේ නෙමෙයි මේ කතා කරන්නේ. බෞද්ධාංශ මේ කතා කරන්නේ මම නැති කියලා නෙමෙයි. හිත මත පිහිටලා තමයි මේ අරූපය ආකාරය. නමුත් අවිද්‍යාව සකසෙන්නේ කොහොමද? ඒතර අවිද්‍යාව සකසෙන්නේ හිත අවබෝධ නොකරන තාක් කල්. එයාට දුකින් නිදහස් වෙන්න බෑ කියලා බලන්න. එහෙනම් ඔබ අවිද්‍යාව කියන සුතව තාර ශාවකේ. ඒ සුතව තාර ශාවකයා මේ රූපේ හැමම තියෙන. මේ රූපේ ගැන මුකුත් හිතන්නේ නැහැ. රූපේ හැමම තියෙන. එයා මේ හිත අවබෝධ කරනවා. මේ හිත ගැන අවිද්‍යාව. මේ රූපසයිත දෙයක්. මේ අනාත්ම දෙයක්. මේක මුලාවටයි දෙන යා භූතං සංකතං පරිසම්පන්න චේතිතා අර මේ ඉත සකස්සච්ච දෙයක් විශේෂිත සකස්සච්ච දෙයක් පරිසම්පන්න දෙයක් දුකටයි දෙයක් දුක ඉක්මවා කිය දෙයක් නෙමෙයි චේතනා භූතං සකස්සච්ච දෙයක් කියන මෙයා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට දකිනවා ඒක මේ හිත අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට අවබෝධ කරගද්දී එයාට හිත ගැන තියෙන අවිද්‍යාව නැති වෙනවා එයාට හිත ගැන තියෙන අවිද්‍යාව නැති වෙද්දී මේ හිතට සකස් වෙන්න තියෙන රූප හිත ඇත්තටම සකස් වෙන රූපය අසුර කරගෙන. ඒතර හිත බහින්න කොහෙද? ඇහි. කනේ, නාසයේ, දිවේ, ශරීරේ, මනසේ. ඒක හැකනාදී දිව ශරීර මනස කියන්නේ රූපය. ඇහෙන් අපි බැඳෙන්නේ මොකද? වර්ණ රූපය. කනෙන් අහන්න කොහෙද? ශබ්ද රූපය. නාසයෙන් දැනෙන්නේ ගන්ධ රූපය. දිවෙන් දැනෙන්නේ රස රූපය. කයෙන් දැනෙන්නේ පොට්ටබ් රූපය. මනසෙන් දැනෙන්නේ ධම්ම රූපය. එහෙනම් අපි මේ හිත ඇත්තටම බැහැලා තියෙන කොහෙද? රූපේම තමයි. කරන්නේ මොකද? රූප හිත වැහලා තියෙන රූපේ. රූපේ පිළිසරණ කරගෙන තමයි හිත පවතින්නේ. නෑ ඒක හිතන්න එපා දැන්. ඕකනේ මං කියන දේ විතරක් හිතන්න. ඔයාට දැන් ඔය සමාධියෙන් දැකපු දේවල් ගන්න එපා. මම ඒකයි කිව්වේ. මුලින්ම ඕවා අයින් කරන්න කියලා. අර දැන් වාට ඕවා රිලේට් කරන්න ගන්න. ඒතරම් මාත් එක්ක ඉන්න තුමා ඒවත් හිත රිලේට් කරනවා. අපි කියන්නේ මේක කියන ඔයා එක ගන්න. ඔහොත් ඔයා කියන දේ මං කියන දේ නෙමෙයි. අර්ථයෙන්ම මොකද දේ? ඔයාගේ රූපේ මොකක්ද? දැන් මොනවද කතා කරන්නේ හිත ගැන. ඔයාලට මේක දැන් ගත්තොත් අර ලබාගත් පරිචයත් එක්ක අර සමාධි ශක්තියින් එක්ක ඔයාලට මේ දෙකම නිදාසරයක්. දුක කියලා කියන්නේ රූපෙද නැහැ. දුක කියලා කියන්නේ හිතට නැහැ. දුක කියන අවිද්‍යාව. අනිත්‍ය. දැන් යද නිච්ඡන් තන අනිත්‍ය දුක අනිත්‍ය දුක. බගදුනස කියන දුක කිය බගදුනසගේ ඩෙෆිනිෂන් එක. මොකක්ද දුක? අනිත්‍ය. අනිත්‍ය දුක. අනිත්‍ය නොදන්නා කම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා තමයි දුක් රස සකසන්නේ සංස්කාර. ඒතර සංස්කාර කියන කොට සකසන්නේ මොකක්ද? නැතිව බඳ දුක්. ඇහෙන්නේ මං කියන දේ. නැහැ ඔයා ආපෝ යන්නේ ඔයාගේ සංඥා වලට හරිද නැහැ ඒව ගන්න යන්න එපා අනිච්ච බොඩුවක් යන්නේ මම මේ කතා කරන්නේ මම මේ කතා කරන්නේ ඔය රූප සංඥා අයින් කරන්න ඕනේ මම මේ කියන්නේ මොකද්ද මේ හිත හරිද බහැලා තියෙන කොයිද හිත පිට පිටසම් කරගෙන තියෙන පද රූපේ ඇහැ කියන්නේ රූපයක් නක් ඇහැට පේන්නේ රූපයක් නක් කන කියන්නේ රූපයක් නක් කන්ට ඇහෙන්නේ රූපයක් ඉතින් මෙයා සැපයි කියලා අල්ලලා තියෙන මොකද්ද රූපේමයි එයා විතර දුක ප්‍රකට වෙන්න ඕනේ කොහෙද? රූපයෙන්මයි. පැහැදිලිද? එතකොට දැන් ඔය අස්තලෝක ධර්මයේම සකස් වෙන්නේ කොහෙද දුක? ඇහැ කියන ලෝකේ තමයි. කන කියන ලෝකේ තමයි. මේවා ඉක්මවන නෙමෙයි. පැහැදිලිද? එතකොට එහෙනම් මේ හිත අවබෝධ කරපු කෙනාට හිත අවබෝධ කරපු කෙනාට හිත අනිත්‍ය කියලා අවබෝධ කරපු කෙනාට ආයි රූපයෙන් ගැන ඕරෙ වෙන්න ඕනේ නැහැ. හිතේ වටිනාකමක් නැහැ කියලා දැක්කහම හිතට පිළිහිඩ පිණස පවතින රූපේ වටිනාකමක් එයා දෙන්නේ නැහැ. ඒක ඇහැ වෙන්නත් පුළුවන්, බාහිර වර්ණ රූප වෙන්නත් පුළුවන්. කන වෙන්නත් පුළුවන්, බාහිර ශබ්ද රූප වෙන්නත් පුළුවන්. එයාට ඒක වටිනාකමක් නැති වෙලා යනවා. එතකොට රූපේ ගැන කල නොපිරුණත් එයා හිත අවබෝධ කරද්දී මනාව එයා රූපේ නොද නාස වෙනවා. එයා හිත නොද නාස වෙනවා. මේ දෙකෙම නිදහස් වෙනවා. හරිද? ඒ දෙකෙම නිදහස් වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව නිදහස් වෙනවා කියන්නේ.
ඉතින් අවිද්‍යාව නිදාස් වෙච්ච කෙනාට ඇහැ තියෙනවා රූප පේනවා කන ඇහෙනවා ශබ්ද තියෙනවා නාසය තියෙනවා ගඳ සුවඳ දැනෙනවා අපි අවිද්‍යාව නැති නිසා දුකක් සතස් වෙනවා ඒ නිසා ඇහැ සංස්කාරයක් වඩ තවදුරටත් පත් වෙන්නේ නැහැ සංස්කාරයක් වඩ පත් වෙන්නේ අවිද්‍යාව තියෙන තරක අවිද්‍යාවච සංස්කාර ඒ අවිද්‍යාව නැත්තම් ඒක සංස්කාරයක් නෙමෙයි ඇහැ ධර්මතාවය රූපෙන් බදක් අනිත්‍ය දුක දැන් යා අනිත්‍ය දැකලා තියෙන නිසා ඒක දුකක් නෙමෙයි අනාත්මයි එන මනාමේ අවිද්‍යාව නිදහස් වෙච්ච කෙනා දැන ගන්නවා දැක ගන්න උපත් මේ ඇහැ කියලා කියන්නේ අනාත්ම ධර්මතාවය සබ්බේ ධම්ම අනාත්මයි හැබැයි අවිද්‍යාව තියෙන තාක් සංස්කාර අනිත්‍ය සංස්කාරය යම අනිත්‍ය නම් ඒක දුක එන සියලු සංස්කාරයන්ගේ ස්වභාවය මොකද දුක හිතේ එහෙම නම් රූපේ හැමම තියෙද්දි මේ සුතෝ තාර ශ්‍රාවකයන් මොකද කරන්නේ අවිද්‍යාව විස්තර කරනවා ඒ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා දකිද්දී අවබෝධ කරේ මොකද්ද අනිත්‍යය ඒ අනිත්‍ය අවබෝධ කරා නම් දුක් රසම එයා දැක්කා මෙතන දුකක් දැක්කා අනිත්‍ය දුක රත්නේ ත්‍රිලක්ෂණයම දැක්කා සමස්ත බුද්ධ ශාසනයම දැක්කා මුළු ප්‍රතිපදාවම එයා දැක්කා හරි කියලා ද්විතීය ආපත්‍ය කියලා දැක්මට පැමිණිච්ච කෙනා කියලා ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා කියනවා ආර්ය දැක්මට පැමිණිච්ච කෙනා කියලා සම්මාදිට්ඨිය උපදවච්ච කෙනා කියලා උපදවාගත්ත කෙනා කියලා අනේ සම්මාදිට්ඨිය තමයි වැදගත් ඒ සම්මාදිට්ඨිය තුන ධ්‍යාන දෙකෙන් ගොතේ වෙන්න පුළුවන් හැබැයි අවබෝධයක් ඥානයක් තියෙනවා මේකයි දුක දුක හැදෙන්නේ මෙහෙමයි මේ දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය සමාධිත්‍ය ඇතිචකට ද්වේෂය තියෙනවා රාගය තියෙනවා හැබැයි දන්නවා මේ රාග ද්වේෂ දෙක උපදින්නේ මෙහෙමයි මේ දෙක නැති වෙන්නේ මෙහෙමයි කියලා ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය සමාධිය තියෙන කෙනාට රාගය නැහැ ද්වේෂය නැහැ හැබැයි ආ දන්නේ නැහැ මේ දෙක උපදින්නේ කොහොමද මේ දෙක නැති වෙන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ එයා අවිද්‍යාව සහගතමයි මේ කාමරාග පටික දෙක ඉක්මවන්නේ එතන සමාධිය නිසා. හැබැයි ඒකේ තමයි යකයාගේ ස්වභාවයක් කියලා. ඒකේ යාගේ ස්වභාවයක් කියලා ගන්න අවිද්‍යාව නිසා. සමාධිය නැති වෙච්ච ගමන් එයාට අර තිබිච්ච ටික නැති වුණාම එයාට ඒක දරා ගන්න බැහැ. ආගැටෙනවා. හරිද? ඒක සමාහරට මනුෂ්‍ය ලෝකෙ දිහින් දක්වනවා. සමහර බ්‍රහ්ම ලෝකෙට ගියහම තාපෝ පලයට වෙලෙම කරනවා. ඉතින් ඒ නිසා වාග් තුනන්සේ වර්ණනා කරන ternary. එතන සම්මා දිට්ඨිය මොකද ආර්ය අවබෝධය ආර්ය උත්ක් අවිද්‍යාව කියන්නේ මොකද කියලා අවිද්‍යාව විතරසනේ අනිත්‍ය දකින්නේ ඒකයි කරලා ඒක දැක්ක යාර සියලු දුකින් නිදහසෙක දැක්ක යා දුකක් දැක්ක දුකට හේතුවක් දැක්ක නිදහසීමක් දැක්ක නිදහසන මාර්ගයක් දැක්ක හරි එතකොට යා මනුස්ස ලෝක විතරන්නේ දිව්‍ය ලෝක වල දැක්ක දුක හැදෙනවා බ්‍රහ්ම ලෝක වල දුක හැදෙනවා නැත්තම් අපි රූපෙන් විතරක් කියොත් අපි කතා කරන ප්‍රසුතු දෙවියන් අදාළ වෙන්නේ නැහැ. එතකොට ඇයිද? මුදම මේ රූපේ ගැන කලකිරලා තියෙන්නේ. එතකොට වාග්දමාසෙත් මේ රූපේ ගැන කලකිරෙන්නේ කියලා කියනවා නේද? ඇයි? කාර්යපසනාවේද කියනවා නේද? මේක දාන්නේ මල්ලක් වගේ මේවා ටික වෙන් කරනවා. මේක බලන්න කියලා නේද? කලකිරෙන සන්න සංස්කරණ බලන්න කියන්නේ දැන්. ඉමේ විහි ඉමේ සාලි ඉමේ ඇක්කර් මේ මුඟට කියලා දැන්. එහෙම නැතුව මේක දැන් මට හිතුනේ කන්ස්ටිටියුන්ට්ස් ටිකකින් හැදලා තියෙන එකක් වගේ දවගේ කියන්නේ ඒක කණකිරෙන්න දාන්නේ මල්ලකට එකට තිබ්බට මේ කෑලි වෙන වෙනමනේ දෙන්නේ මොන් වෙනයි නේ වී වෙනස් නේ නේද අපි මේ පොදු නාමයකින් මේක දාන්නේ කියලා කිව්වට නේද එතකොට එතකොට දැන් මෙතන මම කියලා මම දැක්කද මෙතන මම කියලා මගේ කියලා ගන්න මොකුත් නැහැ දැන් මම කියලා ගන්න තියෙන මගේ කෙස්ද, අමද, මාස්ද, ඇටද, ලේද, බඩබොකුද, පෙනහලද, මලමුත්‍රද නේද? මොනවද? එහෙම නැත්නම් හිතද? එහෙනම් හිතනවා. කොයි හිතද? අන්න ඒ විදිහට එතන යන්නේ. ඉතින් වාග්තුනාස් කියන්නේ මේ හිත අවබෝධ කරපු දෙනාට තවදුරටත් මේ කය ගැන කලකිරෙන්නේ මේක ගැන දකින්ද මේක හරයක් නැහැ කියලා දකින්න. දැන් හිතේ හරයක් නැත්තම් මේ හිතට පිහිට පිලිසන්න පිණිස පවතින මේ ශරීරයේ තරයක් නැහැ කියලා දකින්න තමයි බාගතුනාසේ කියන්නේ. නැතු රූපෙන් බහින්න නෙමෙයි. පැහැදිලිද? සම්මා දිට්ඨිය කියලා කියන්නේ නැති උදෙක් මේ ශරීරය අවබෝධ කරන එකක් නෙමෙයි. සම්මා දිට්ඨිය අවිද්‍යාව. ද්‍රවිද්‍යාව සහසෙන් මේ
මේ මේ රූපේ හුදු ලාමක රූපේ ඇසුරු කරගෙන එයා හිත අවබෝධ කරොත් එයා ඇහැ අවබෝධ කළා. එයා හිත අවබෝධ කරොත් එයා කන අවබෝධ කළා. එයා හිත අවබෝධ කරොත් වාත රූපය අවබෝධ කළා. එයා හිත අවබෝධ කරොත් ශබ්දය අවබෝධ කළා. හරිද? ආය වෙනේනම අවබෝධ කරන්න දෙයක් නැහැ. එහෙනම් බුදුරණන් උදාහරණයක් කියන්නේ අඹ වල්ලක් කෙලෙනවා. ඒකෙ ගෙඩි වල වෙනම ගන්නෝ නැහැ. එළන නැට් එක නැට්ටයි තියෙන්නේ. ඒ නැට්ටර ගහපු ගමන් වල්ලම බිම වැටෙනවා. හරිද? ඒතන කරා ඒකෙන් සනන් මම නම් කියන්නේ චුට්ටක් අපි ඔව් දන්න ටික පොඩක් පැත්තකින් තන ආවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා අපි හෙව්වනා අපිට ඔබෝ ලබාගත් සමාධිය අපිට උදව් වෙයි යම් දෙයක හරිද මෙතනින් එහාට යන්න නමුත් වැදගත් වෙන ඉස්සලා මේක කරපක් කරනවා ඒක සනන් අපි කරන්නේ මොකක්ද කියලා මේ සවල්ලාට ඒක දිහා එයා කතා කරන කෙනෙක් ඉන්නවනේ. ඉතියා බලලා ඉන්නකොට එයා පොඩ්ඩක් සද්ද නැතු වෙනවා, සයිලන්ට් වෙනවා සවල්ලා. එහෙම නැගේ සෙලෙක්ට් කරන එකක් නෙමෙයි මේ කතාව. මේක සෙලෙක්ෂන් එකකට යවන එකක් නෙමෙයි මේ කතාව. මේක රියලයිස් කරන එක. දැන් වාහිතා මේ ඒ කවුන්ටර් එකට ගිහිල්ලා මැටීරියල් එකත් හොඳයි, මහරදී විදියත් හොඳයි, ඒ ෆැෂන් එකත් ඩිසයින් එකත් හොඳයි, හැමදේම හොඳයි. සල්ලි දෙපෙන්න තියෙනවා. දැන් ඒක ඔබට සැපයිනේ. හා. දැන් ඒක ගාන අහනවා. ඒ ගාන ඇහුවට පස්සේ ඔබ හිතන නෑ මේක ඕනේ නෑ කියලා. නෑ වැඩි. දැන් මං අහන්න ඔබෙන් ඇයි ඒක ගන්න නැතුව අතාරින්න කියලා. දැන් ඔබ ඒක අතාරිනවා ඒ සැපේ. හරිද? ඒ සැපේම අතාරිනවා. සල්ලි දිනනවා නේද? දැන් හිත මේක සැපයි කියලා කියලා ෆිටෝසුත් බල්ල ඉවරයි. හරිද? ওই ગાනට ඔයිට වඩා හොඳ එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. නෝ දැන් ඔබ ඔබේ ඔළුවේ තිබිච්ච දේම දැන් හම්බෙලා තියෙනවා. හරිද? ඇහෙනවා. ඒකට හිතෝට සැපයි කියලා නේද? එතකොට ඔබ ඒ සැපේ අතාරිනවා. මොකද්ද චයිස් එකේ තරම්? මොළොනේ. ඇයි මේක ගත්තේ නැත්තේ? චයිස් එක තුමක් තියෙනවා ඔබ දේශන මොකද කියන්නේ? දොර මොකද ඉතින් මුලින්ම චයිස් සිගල් කියලා මම අහන්නේ. ටෙන්ෂන්. මම වෙන අහන්නේ මොකද? ඒක නොගින ඇරි ඇයි? මේ ගාන වැඩි කියලා වගේ හිතනවා නෝ. එතන මොකක් තියෙන්නේ උඩ? ලෝභයද ද්වේෂයද? එතන ලෝභය තියෙනවා. ලෝභය නේද? ආයතන ලෝභය ඩිෆයින් කරන්න ලෝභය කියන්නේ මොකද්ද ඔබ හිතන්නේ? මීට වඩා හොඳ එකක් මේ ගානට ගන්න පුළුවන් hali නැත්නම් මේක මීට වඩා අඩුවෙන් මගේ සල්ලි පර්ස් එකකින් සල්ලි යනවා කියලා. නෑ හරියටම ලෝභය කියන්නේ එකක් නේ. ද්වේෂය කියන්නේ තව එකක්. එතකොට ලෝභය කියන්නේ එක චයිස් එකක්. ද්වේෂය කියන්නේ තව චයිස් එකක්. එතකොට ඔබ දැන් කියවනේ මේක ලෝභය කියලා. ලෝභය තුල හරි මේක හරි අර හරි කියලා දෙකක් තියෙන බෑ නේද? ලෝභය කියන්නේ ඒක ඒ ඩෙෆිනිෂන් මම අහන්නේ මොකක්ද? සල්ලි වලට ඇති කැමැත්තනේ. පොදු වලට ඇති කැමැත්තනේ ලෝභය වෙන්න ඕන. ලෝභය නම්. යක්න වල තියෙන අකමැත්ත වගේ එක. අයි කැමැත්තකින්ද නේම වෙන්නේ? ආහා හා හා අකමැත්ත කියන්නේ තව එකක්. නමුත් ලෝභයේ තුල ඔය දෙකම තියනවද නැද්ද? තියනවා.
මොකද මුදුනේ නැති කැමැත්ත යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයටම මේ දකින්න නැති අකමැත්ත තියෙනවනේ ඔය දෙකම එහෙනම් එක සමාන ඊවන් ලියදලා නේද හොඳ ලියන්න ඊවන් ලියදලා නේද නේ එතන අපි මේ ස්ට්‍රික් කරේ මොකද්ද ලෝභය කියන්නේ චෛත්‍යය හොඳ ඩ්‍රිල් කරේ ලෝභය ද්වේෂය නෙමෙයි හැබැයි ලෝභය කියන එක අපි ඩ්‍රිල් කරාට පස්සේ අපිට හම්බෙනවා දෙකක් හැබැයි දෙකම ඊවන් මොකද්ද මුදුනේ නැති කැමැත්ත යම් ප්‍රමාණයටද ඒ ප්‍රමාණයටමයි මම වීදක් ගන්න අපිට අර අරද නැද්ද එහෙනම් මුදලට කැමැත්ත කියන්නේ සැප ඇලීම විදන් කියන දේ අකමැත්ත කියන්නේ ගැටීම දුක ද්වේෂය අර එවනේ එහෙනම් මෙතන ඇලීමයි ගැටීමයි ලෝභ ද්වේෂ සැප දුක් දෙක මොකද වෙලා තියෙන්නේ ඉවන්නේ එකකට එකක් අඩු වැඩි වෙලාද දැන් එහෙනම් 100ද 100ක සැපයක් නම් 100ද 100ක දුකක් සැපේ 100ද කියන්නේ ඇලීම 100ද 20යි නම් දුක සර්විසයි අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. වටිනාකම වෙනස් වෙන්නේ නැහැ එමනේ. හරියද මම කියන දේ? ඒක වඩ පිළියෙද? එතන ක්ලියර් වෙනවා. ලෝභකම කියන්නේ සල්ුවට තියෙනකට. ද්වේෂය කියන්නේ සල්ලි නැති වෙනකොට තියෙන අකෝ. නමුත් දැන් අපි ලෝභය කියන්නේ. නමුත් මම මේ කියන්නේ ලෝභය කියන්නේ චයිස් එක අපි ඩ්‍රිල් කරේ. ඒ ඩ්‍රිල් කරාට පස්සේ තමයි ඇතුළෙන් දැන් මදේ හම්බෙන්නේ. මද දෙකක් හම්බෙනවා. එක සයිස් එක. හරිද නැද්ද? දියනෝට කැමති නැහැ. ඔතේ සමුද්‍රයට ඇදි කැමැත්තයි මේ දැන් කියන්නේ ඉතින් අකමැත්තයි කියන්නේ දෙකක් නේ ඇලිම ගැටීමනේ. කැමැත්ත සහ අකමැත්ත දෙකක් තියෙනවා ඉතින්. එතන දැන් අපි කන්ෆියුස් නැද්ද හා? තේරෙද මම මේ මුද්‍රයට ඇදි කැමැත්ත නිසාද මම මේ සැපේ අතහැරි? ඒතර අතහැරීමක් තියෙනවද ඉතින්? සැපේ අතහැරීමක් තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා ඉතින්. හරිද? ඕනේ නැහැ කියලා හිතනවා. ඔව් ඉතින් ලොකු සැපයක් මම මේ අතහරින්නේ. හරිද? හැබැයි එතන මේ දැන් කියන්නේ ඉතින් අකමැත්තක් තියෙනවා. හැබැයි දෙකම එක හා සමානව තියෙනවා. එතන මම දැන් කෝකද පර්චේස් කරලා තියෙන්නේ එකක් අදින්න බෑනේ මොකද දෙක එකද තියෙන්නේ එකක් නැතු අනිත් එකට පැවත්මන්න සාදුසන් එනයි දෙක එකට තියෙනවා එකම සමානව එක තැන යෙදিলা නිවුන්දරෝ කියන්නත් බෑ ඒක එකක් පස්සේ නිකන් එක සැරේ එයාම මෙයා දෙකක් හෙට්ටු කරලා තිනවා මෙයා නැතු මෙයාට ඉන්න බෑ ඔය සාදුසන් දුක බිඳුවල තියෙන එවනේ හොඳට හිතන්න සපයි දුකයි දෙකම 0 වෙනානේ බිඳුවනි ඉවන එක තමයි අනිත්‍ය කියන්නේ හරි පැහැදිලි මං කියන දේ එතකොට දැන් එක හිතක් තුන එක චෛසිකයක් තුන දෙකක් තියෙන පුළුවන් බෑ නේද අපි දැන හිතියත් මෙහෙම දෙකක් තියෙනවා කියලා මේක එකක් ඇතුළේ මම අපි ට්‍රිග් කරලා නැහැ නේද ඒක අපිට ට්‍රිගර් වෙලා නැහැ. එහෙම නේ. එහෙනම් අපි එතන ඉඳලා තියෙන කන්ෆියුස් කේක අමින් කන්ෆියුස් වෙලා නේද? ඔව්. ඔක්කොම මික්සර්. උපේක්ෂාවයි තරහයි යෝබයි යෝයි මෙවයි ඔක්කොම එක ඉඳලා. එහෙනම් එහෙනම් අපි එතන දැනගෙන හිටියේ නැහැ නේද දෙකක් එකතන තියෙනවා කියලා. එහෙනම් මොකද? එනවා. ලෝභ කියන එක චාර්ජ් එකේ ඩ්‍රිල් කරපු අවා දැකෙන්නත් ලෝභ දේශ මොහ තුනම දැක්ක. එහෙනම් ඔයාලගේ සැපේව අතහැරිය මොකක් වුණේ නේද? ලෝභ දේශ මොහ තුනක්. ඒක හරියට වහලා දානවා වගේ තමයි. සෝ සෝ. යා. සෝ සෝ. ජස්ටිෆයි කරනවා. දැන්. දැන්. මෙච්චර කල් උනේ ඕක. හරි. මොකද කියන්නේ? දැන් දැක්කේ මොකද මේ? බලන්න කොහොම හරි ඇස්සේ ට්‍රිප්ලට් එකක් වගේ ඉන්නවා හම්බෙලෙන්න තොන් දෙනෙක් නෑ උදේ ඇලිමයි ගැටිමයි එකට තියනවා කියන නොදන්නාකමනේ මුලාව කියන්නේ මොහොහේ කියන්නේ මතෙන්න නැතු තුන් යන්නේ නෑ උදේ ඒක අපි දන්නේ නැති ගැටි දන්නේ නැතිකම ඔව් ඒ නිසාම මං ඉන්නේ මොකේ දුකේ දැන් මං අර කතරියෙත් මං ගෙදර ඉන්නේ මොකක් නිසාද සිද්ධා හොඳට හිතන්නකෝ
මගේ වේලාදී කතාහරිනවා. අතහැරියත් මාතුල තියෙන මොකද? දෝමනස්සය. එහෙනම් අනිත්‍ය දුකයි. දෙක. අනිත්‍ය දුක. එතකොට දුක දුක් වේදනා මොකද වෙලා තියෙන්නේ? 0. දුක් වේදනා 0. දැන් අපි භාවනාවේදී සංවේදනානේ බලන්නේ. එතනකොට දුක දැනෙනවා. සැප දැනෙනවානේ. නෝ මම මේ කියන්නේ. දුක ඩිෆෝල්ට් එක දුක බිඳුවේ තියෙන්නේ. සැපත් 0 වෙලා තියෙන හැමතැනම. සැපත් බිඳුවයි දුකත් බිඳුවයිනේ. ඒ දෙකම හැම වෙලාවෙම ඊවන් නේ තියෙන්නේ. එතකොට සැපේ නැතිද? දුකක් නැතිද නම් අපි ඉන්නේ දුකේ නේද? ඒක මොනතරම් අසාධාරණයක්ද? අන්න ඒක තමයි බුදුරුව ලෝකෙට පහළ වෙන්නේ. මොකද? අනිත්‍ය දුකයි කියන්නේ. දුක දුකක් වුණාට කමක් නැහැ පෑයිනා. බත් දුක 0 වෙච්ච දෙනත් අපි දුකේ නේ. ඔතන අපි විතරක් මේ බ්‍රහ්ම්‍ය දුකේ දිව්‍යත්. ඒකයි ප්‍රශ්නේ. දැන් හිතන්න. පාඩ මතක නම් කාශ්‍යප මහ රහතන් වහන්සේට දන් දෙන්න. අර සක්‍රය යනවනේ සුජම්පතිත් එක්ක. ඇයි? එයාට වඩා තමයි. හොඳ දෙවියෙක් ආපු නිසා. ඒතර එයාට වඩා හොඳ දෙවියෙක්. එතන පහළුච්ච ගාම. එයාට තිබිච්ච සැපේ වෙනස්ුනේ නැහැ. ඒ සැපේ තියෙද්දිම එයාට ආවේ මොකක්ද? දුක. දුකක් නේද? ඒ දුක නිසා මොකද උනේ යා? එයාගේ සැපේ වැඩි කර ගන්න ඕනේ. ඒතර එයාගේ සැපේ වැඩි කර ගන්න ඕනේ ඇයි? ඒක මදිහින්ද නේද? එතකොට එයා හැම තෘප්තිමත් දෙදලා දෙන්නේ. තව දශමිකින් හරි එයාගේ සැපේට තව වැලියුඩේෂන් එකක් ඕන වෙච්ච නිසා මොකද වෙන්නේ? හිඟන විසරගෙන මනුස්ස ලෝකෙට ආවා. මහාකාශ මාලාදරන් සදන්නේ. දැක? එහෙනම් එයාගේ සැපේ වෙනස් නොවි, ඒ සැපේ හැමම තියෙද්දි එයා දුකේ. දැක? එක් සැපේ හැමම තියෙද්දි නම් එයා දුකේ. එන්න තම මොකද වෙන්නේ? එයාගේ සැපේ ගැන මොකද කියන්නේ? අනිත්‍ය සාදු සාදු එහෙනම් ඒක අනිත්‍ය කියලා කියන්නේ අපි මෙච්චර කල් ඉඳන් දිවිසක නැති වුණාට පස්සේ අනිත්‍ය කියලා නේද? නැත්නම් දැන් මොකද කියන්නේ? එතනම සැපේ යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයටම දුක තියෙනවා. දුක යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයටම සැප තියෙනවා. ඒක ඊවන් නම් එතන 0 නම් ඒක අනිත්‍යයි. එතන ඒක සැපයි කියන්න බෑ ඒ දුක තියෙනවා. ඒක දුකයි කියන්න බෑ සැප තියෙනවා. එහෙනම් කියන්න තියෙන මොකක්ද අනිත්‍ය කියන්නේ? අනිත්‍ය කියන්නේ. දැන් ඔය සිංහනාදයන් කියන්නේ. ඔය කියෙ මොකද? එයාගේ සැපේ අනිත්‍යයි. එහෙනම් සැපේ අනිත්‍යනේ අර යාපු නිසා නෑ එනිමි එක අනිත්‍ය. ඒකේ නේචර් එක අනිත්‍ය. ඒකේ නේචර් සාදු සාදු. හැබැයි ඒක සක්‍රිය දැනෙන්නේ නෑ. නෑ ඒ නිසා මොකද උනේ? මනුස්ස ලෝකෙට ඇවිල්ලා අන්න දැන් වැලියුඩේෂන් එකක් කරගත්තා. ඊට වඩා වැඩි සැපයක් හොයාගෙන දැන් ඉතින් ගියා. ලැබුණා. හැබැයි ඇයි ඉන්නේ මොකේ? දුකේ. ඇයි? බයෙන් ඉන්නේ. තව කවුද? තව කෙනෙක් කවුද ආයන්නේ නම් තමයි. එතකොට දැන් එහෙනම් දෙවියන්ගේ හිතත් ඔය දැක්කද නැද්ද? එතකොට දැන් එයාට අර වැලියුඩේෂන් කියන්නේ මොකද්ද? සංස්කාර. හරිද? එතන සංස්කාර තැන් තියෙන මොකේද? අනිත්‍ය. අනිත්‍යද? එන එක දුකද නැද්ද? දුකයි. එතන එනම් කොච්චර වුණත් හැම වෙලාවෙම අපි පිළිගන්නේ මොකේද? දුක කියන සර්ෆස් එක. ඒ නිසාම සැපයක් ඕනනවා. ඒ සැපේ ඕනෙ වෙන්නේම දුක කියන තෝට් එක නිසා. දුක කියන නේද? දුක කියන නේද එක නිසා. බේස් එක නිසා. බේස්මන්ට් එකක් කොහොමද හදන්නේ? අපි ගියක් හදනකොට දැන් බේස්මන්ට් එක දුක උඩ ගල් බැලලා මේව හදලා වාල් වල හදලා තියපට බේස්මන්ට් එක දුකයි. සාදු සාදු. ඒතර බේස්මන්ට් එක විතර නෙමෙයි නේද? බේස්මන්ට් එක දුක නිසාම හරිද? මට සැපයක් ඕනෙනවා. ඒතර මේ ස්ට්‍රැටජික සැපේ ලබා ගන්න වෙන දෙන්නේ දුකක්. ඒ සැපේ ලබා ගත්තාම පස්සේ තියෙන්නේ දුක ආය 0. ආය අනිත්. ඒ නිසා ආය දුකේ. ඒක රැක ගන්න දුක් විඳිනවොත් නඩත්තු ගන්න දුක් විඳිනවොත් වැඩි දියුණු කර වැඩි දියුණු කරනවා කියන්නේ ආය වැලියුඩේෂන් එක. ඒ කියන්නේ අර සැපේ මදි. දැක ඒක නැතුණත් දුකේ. ඒතර ත්‍රූවෝට අපි විඳලා තියෙන මොකක්ද? දුකම තමයි. දුක ලෝකෝ ප්‍රතිපද. එහෙනම් ඇහැදුල හැම වෙලාවෙම මම හොයන්නේ මොකක්ද? සැපයක් නේද? වැලියුඩේෂන් යන්නේ. මේ රූපේට අරූපේ අරූපේට. එහෙනම් ඇහැ නේ කියන්නේ මොකක්ද? අනිත්. එහෙනම් බාහිර රූපත් ඉවර වෙයිද? නැහැ. එහෙනම් බාහිර රූප තුන සැප දිනවද? බාහිර රූප තුන දුක දිනවද? නැහැ. වෙනස මම කැප්චර් කරා. මේකට වඩා මේක වෙනස්. මේකට වඩා මේක වෙනස්. ඒකට වඩා කොළේ පාට වෙනස්.
ඒ වෙනස තුන තමයි මම ආශාදේ පනවන්නේ. හරි. ඒ ලෝකේ විවිධත්වයක් තිබෙ නැත්නම්. හරි? බෝරින්. හරි? මේ හිතර බෑ මේවා මාකට් කරන්න. සමහරු සුදු අයට කැමති සමහරු කළු අයට කැමති. එහෙනම් ඒ විවිධත්වයම තමයි කතාව. එතකොට මේ එහෙනම් බාහිර රූපේ දෝෂයක් තියෙනවද? එහෙනම් බාහිර රූපයක් නැද්ද? නැති රූපයක් තියෙනවා කියලා හිතාගන්නද? නෑ නේද? එහෙනම් බාහිර රූපේ තියෙනවා. ප්‍රශ්නේ දෙනවා. එකිනෙකට වෙනස්. ඇයි සතර මහා ධාතුගේ විවිධත්වය නිසා එකිනෙකට වෙනස් වූ රූප එකිනෙකට වෙනස් නිසා මොකද වෙන්නේ? මේ හිතට පුළුවන්. හරිද? මොකක් කරන්නද? මාරු වෙන්න. අල්ලගන්න. හා හා. මේකට කම්පයක් දුක කියලා කියන්නේ සැපේ නිසා පස්සේ උපදින දෙයක්ද නැත්නම් එතන ඕරෙදි තියෙන දෙයක්ද? සැපයි දුකයි දෙකම එකට හැම වෙලාවෙම තියෙන එක. ඩිෆෝල්ට් එකෙන්ද තියෙනවනේ. එහෙනම් ඒක නේද නේචර්. එහෙනම් ඇහෙන් දකින ඕනම රූපයක කණෙන් අහන ඕනම ශබ්දයක ශබ්ද රූපයක නාසයෙන් දැනෙන ගඳ සුවඳක දිවට දැනෙන රසයක කාටද කායට දැනෙන පහසක මනසට දැනෙන ඕනම රූපයක වැලිය කියලා. ඒ කියන්නේ මොකද්ද මේ අනිත්‍යය? එහෙනම් ඇහැ කන්න ආයතන විශ්වාසය මනස කියන ආයතන හය වැලිය වෙනවා. ඒක. එහෙනම් මම රවටන්නේ හිතේවත් විඥානේ. මේක හොඳටම සීව. එහෙනම් දැන් මට කියන්න. එහෙනම් ඔබ ඇහැෙන් සතුටින් පිළිගන්න පුළුවන්ද ඔබට? බෑ. ඇයි? එහෙනම් අනිත්‍ය දෙයක් ඒක නේද ස්වභාවයෙන්ම දුක්සයි ඒ දෙයක්. එහෙනම් මේක මට සැප දුකින් සෙපරේට් කරන්න පුළුවන්. දැන් අනාත්මයි. අනාත්මයි. එහෙනම් දැන් ඔයා දකින්න මොකද? ඔයා සිංහාදයක් කරනවා සංසාර පළවෙනිම තවටදී. මේ ඇහැ කන නාහේ දිව ශරීර මනස. මේ රූප ශබ්ද පස්ව ගන්ධ රස පහ සාරම. මේ නැත්තම් මේ විඥාන මේ සියල්ල මොකක්? අනිත්‍යයි දුකයි අනාත්මයි. හරිද? එහෙනම් මේ අනිත්‍ය කියන මේ 0 point එක නොදන්නා හින්දා තමයි අවිද්‍යාව කියන්නේ. එන අවිද්‍යාව නිසා මම හැම වෙලාවෙම මේ ඇහැට වටිනාකමක් දෙනවා ඇහැදුර වටිනාකමක් වෙනවා. අවිද්‍යාව නිසා මම හැම වෙලාවෙම කන්ට වටිනාකමක් දෙනවා කන්දුර වටිනාකමක් වෙනවා. නැත්නම් ශබ්ද තුර වටිනාකමක් වෙනවා. හරිද? අනේ නැයි සංස්කාර කියන්නේ. එන සංස්කාර වලට පැටමක් තියෙන අවිද්‍යාව තියෙන තාක්කන්නේ. මේ 0 point එක නොදන්නා තාක්කන්නේ. එන කොච්චර ගියත් දෙන 0 කියලා මම දැක්කට පස්සේ කවදාකවත් මම 0 point එක exit කරන්න බෑ. කොච්චර ගියත් දෙන 0 කියලා මම දැක්කට පස්සේ මට මේ ඉපදීම ගැන මොකක්ද කියන්නේ? කලකිරීම මන්ට මොකේ ඉපදීම? ආයතන ආයතන. නැක. ඉපදීම ගැන මොකක්ද කියන්නේ? කලකිරීම මන්ට. හා. කරදරයක්. සාදු සාදු පුතේ. එහෙනම්. බලන්න. දැන් හා 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 හා. එහෙනම් දැන්. හරිද? සංඥා නෝනෝ. ඇහැ තියෙද්දිම මං ඇහැ ගැන කලකිරෙනවා. රූප පෙනෙද්දිම මං දැන් ඇහැ ගැන කලකිරෙනවා. ඇයි? ඇහි අතාවූටි ඉපදෙච්ච නිසා. රූපේ මට උණු දෙන්න නැති නිසා නෙමෙයි. දැක රූපේ මට ඕන දෙයක් නැති නිසා නෙමෙයි. ඇසයි රූපය විඥානයේ යථා භූතය මට ඇති වෙච්ච නිසා. එහෙනම් මම ඉන්නේ දැන් කන සතුරින් පිළිගන්නේ. කනේ ගුණ කියයි කන තුල බැහැගන්නේ දජ්ජෝසයි චිත්තිති කියන තැනට එයි. නෑ. දැක. ඇයි මට මේ අවබෝධය ඇති වෙච්ච නිසා. එහෙනම් දැන් මට එන්නේ සිතුවිලි සකසෙන් කොහොමද? මම මේ සියල්ල දරුව වෙනුවෙන් කරාට ගවදොර නැදුවට යානවන ගත්ත රසාවල් කරාට මම දකින්න මොකද මේකේ බයි ඩිෆෝල්ට් මේකේ ගන්න දෙයක් නෑ හරයක් නෑ තියෙන මොකද අවිද්‍යාව තියෙන තත්ත්ව සංස්කාර සකස් වෙනවා කියලා එහෙමනේ ඔය අවබෝධය වන ඉතර නිතර මානසිකාරය කරන්නේ හරිද සත්ත වීර්ය වැඩනවා ඒතකොට සතියේ උපදින්නේ කොහොමද සතිය කියන්නේ මොකද කද්දි කන බව දැනගන්න එක නෙමෙයි යද්දි අනුභව දැනගන්න එක නෙමෙයි සතිය කියන්නේ ලෝක දේශ මොහොතුනම එක මොහොතේ රැඳී වෙනවා අන්න සතිය ලෝකදේශ මොහොතකම ඇයිද මෙතන හිතේ 0 point එකව දැක්කට පස්සේ ඔය ඇලිම තුලත් නැහැ ගැටිම තුලත් නැහැ මුලාව තුලත් නැහැ එක මොහොත ලෝකදේශ මොහොත තුරුතුරුම නැහැ වයික මොහොත දෙක අන්නක තමයි සතිය දකුණ කොහෙද පිටලා තියෙන්නේ ඇලිම තුලත් නැත්නම් ගැටිම තුලත් නැත්නම් මුලාව තුලත් නැත්නම් ඇහැ තුලත් නැත්නම් රූප තුලත් නැත්නම් විඥාන තුලත් නැත්නම් දැන් කොහෙද පිටා ඇයි ස්පර්ශේ තුල එහෙනම් වේදනාව තුල එන ඇලිංගටි මුලාවහත් ලෝභදේශ මොහය තණ්හාවතුළු එන උපාදානතුළු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාදම ස්කන්ධිතුළු එන භවේතු දෙකෝනේ පිටපතේ පිටුර්ගහ කල්ලෙන් දැන්නේ නැහැ සාදු සාදු අල්ලන්න දෙයක් නැහැ පිටුර්ග ඇලිංග ට්‍රයි කරන්න තාති පතිත්ත විඥාසසනාව විඥාන පිටම දරන තියෙනවා අන්න මායයට අපි ලොකේට් කරන්න බැරි තැන සතිපට්ඨාන නේද කාටවත් මාව ට්‍රේස් කරන්න බැරි තැන සතිපට්ඨාන ඒ බාගදමස කියනවා නේද එහෙම තරංගයක්. එහෙනම් සතිය කියලා කියන දේ කද්දි කන බව දැනගන්න එක නෙමෙයි නේද?
ලෝභ දේශ මොහක්‍රිය වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඇලිමයි ගැටිමයි මුලාව මට නැති වෙනවා නයි මොහොතේ හිතලා අදිනව මොකද සමාධියට. ඒක සම්මා සමාධිය. සද්දා වීර්ය සති සමාධි ප්‍රඥා. ඒ සමාධිය දුරු ප්‍රඥාවයි කියන්නේ. මේ ඇප්ලිකේෂන් එක මම දිගින් දිගටම පරිහරණය කරන එකට කියනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඔය විදිහට මම හිතන්නේ නැතන්ද මට මේ ඇහැගෙන කලකිරෙනවා. නිබ්බිදාය කියනවා. විරාගයේ ඉපදෙනවා. මම නිදහස් වෙනවා. කිමුච්චද? විලාගාවෙච්ච රූපේ විපෝත් මං කරලා නැහැ. අවිද්‍යාව නැතිවෙද්දි මට එක සැරේ රූපයට වේදනාවට සංඥාවට චේතනාවට විඥාණයට මේ සියට මොකද වෙන්නේ? වදිනවද නැහැ. එහෙමනේ. උගලා ගන්න. එහෙනම් ඔය අවබෝධය යන කෙනා ටිකින් ටික ඔක ඇප්ලයි කරන්න තරම් එයාට යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය කිරීම සඳහා එයාට ඡන්දේ තියෙනවනේ කැමැත්ත. චිත්තේ දැඩි අදිෂ්ඨාන ඒ සඳහා වීර්යයක් තියෙනවනේ විමසා. මම මේ වෙලාවේ මම ඉන්නේ යෝනිසෝ මනසිකාරය තුළද අයෝනිසෝ මනසිකාරය තුළද කියලා දකිනවා. මම මට මේ වෙලාවේ වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරයද අයෝනිසෝ මනසිකාරයද? මම මේ කියපු විදිහට හිතනවා යෝනිසෝ. හරි? ඒතර මේ මොහොතේ හිත ගැන දකින්න දෙයක් නැහැ. ඔවා දැන් දැකලා ඉවරයි හිතේ නේ ඉතින්. දැන් තියෙන්නේ මේ විදිහට එහෙනම් අතීතයේ සකස් වුණු සියලු හිතවල ස්වභාවය මේකයි කියලා හිතනවා. අනාගතයේ සකස් වෙන සියලු හිතවල ස්වභාවයත් මේකයි. වර්තමානයේ යම් හිතක් සකස් වෙනවා ඒකේ ඒකේ ස්වභාවයක් මේකමයි. තේරෙනවද? ඒලා ඔන්න ඔය විදිහට මම ඔය විදිහට හිතන්නේ. පත් නිදහස් වෙන පැත්තට මේ මානසිකාරය හැදෙනවා කියලා කියනවා යෝනි සෝමනසිකාරය. මට ඕන වේගෙන් ප්‍රතිඵලෙ නැති නිසා ඉවසීමක් තියෙනවා. චන්දදිස්ති වෙන මානසකින් සතර විපාදයක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මට ප්‍රතිපදාව වැඩි. මම නිදහස් නැහැ. දැන් ඔබ තමයි ධර්මයේ කෝයක. ඔබ තමයි ධර්මයේ ඉන්සල්සෙ. ඔතන ඇඩ්‍රස් වෙන්නේ නැති තාක්කන්නාගේ වෙන බාහිර වෙන තරම් දේවල් හෙව්වා. මෙතන හොගෙන්නේ නැති තාක්කා. දෙකෙක නිදහස. එහෙනම් දැන් දුක පුදුම කෝ දුක බාහිර ලෝකෙ කොහෙද තියෙන්නේ දැන්? අවිද්‍යාව යම් තැනකද? අනිත්‍ය තනයි. අනිත්‍ය යම් තැනකද? ඒ නෑ මොහොතින් මොහොත ඔබ දකින්න බෑනේ. හැම මොහොතෙම සකස් වෙන්නේ මේ ක්‍රියාවලිය කියන නිතර හිත හිතින්. මානසිකාරය කරනවා. මානසිකාරය කරනවා. ඒක කියන්නේ යොමු මානසිකාරය කියන්නේ. මොහොතින් මොහොත බලන්න බෑ ඒක ස්ට්‍රෙස් එකක්. මොකද කොහොම වෙලා හැම මොහොතෙම කොවිරෙන් සකස් වුණත් එක්ක ඇහැයි එක්ක කනේ නාසයේ දිවිශරේ මනසේ. එතකොට මේ ඇහි කනේ නාහේ දිවිශරේ මනසේ යථාභූත ඥානය තියෙන්නේ එක සැරේ. යැති උනා වූ යථාභූත ඥානය මත පිළිගන මානසිකාරය මම පවත් කරනවා විතර. අතීතයේ නිරුද්ධ වෙලා ගියා වූ යම් රූපයක්ද අනාගතයේ හට නොගත්තා වූ යම් රූපයක්ද වර්තමානයේ හටගත්තා වූ යම් පවතින වූ යම් රූපයක් ඇති සියල්ලකින් සමානයි. අනිත්‍යයි. පතේ ඒක රූප කියපු ගමන් වාට ඔළුවට එන්න ඕන මොකක්ද වැඩි කොට. ඇසයි රූපයයි. කනයි ශබ්දයයි සේරම රූපනේ. පතේ. ඒතර ඒව අනිත්‍ය වෙන්නේ ඇයි? ඒව අනිත්‍ය වෙන්නේ කොහොමද? මේ ලෝභ දේශ මොකක්ද? අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ඩුවැලිටි එක. ද්වේතාවයට 0 පොයින්ට්. එතන මයින් කෝල් මේ හැමදැනම තියෙන මොකක්ද? අනිත්‍ය. ප්‍රශ්නේ තියෙන මොකද්ද නේද? මේ ලෝක සත්‍ය. දෙවියන් බබෝන් මනුස්ස මේ ලෝකේ මේ සතර අපාය ඇතුළු මේ 31 තලේ සියලු දෙනා ඉන්නේ අවිද්‍යාව තුළ නා. හරිද? අවිද්‍යාව තුළ නා. ඒ අහිංසකයේ සියලු දෙනා සාධාරණයක් කොහෙන්ද මොකක් තුළද? ඇතුළ කාණතුල නාහිතුල දියුතුල ශරීරතුල මාසික කවදාක් කතේ සාධාරණයක් තියෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලන් හිතන්නේ මොකද දුක විතරයි දුක කියන්නේ. වතේ අවු දැන් වදයක් මොකද සපයි කියන දුක. ඇයි සපේ දුකක් වෙන්නේ? සාදු සාදු නැගේ සිංහනාලයක් සපයි කියලා කියන්නේ අනිත්‍යද? දුක කියන්නේ අනිත්‍යද? මුලව කියන්නේ මොකද? අනිත්‍යද? එන හැමදාම තියෙන මොකක්? අනිත්‍යද? ඔච්චරයි තමයි. එහෙනම් ඔන්න ඔය අවබෝධය කරගන්න. යා 31 තලයේ ස්වභාවය දැකලා ඉවරයි. එහෙනම් 31 තලයේ ස්වභාවය යා දකිද්දී යා 31 තලයේ ඉක්මවාගේ දැක්මක් යා පිටනවා. ඒක කියන සම්මානෙ තියෙනවා. එන්නේ ලෝකයේ පිටිතර දැක්මක් නෙමෙයි. ලෝකයේ ඉක්මවාගේ දැක්මක්. ලෝක උත්තර දැක්ම. ලෝක උත්තර. යා නිදහස් දෙලේ තියෙනවා ඒ දැක්ම. එයාට එතනින් එහාට යා බුද්ධයන් උපදින්න පටන් ගන්නවා.
එතනින් එහාට එයා ඇති කර ගන්නව සෑම මානසිකාරයක්ම ධම්මවිචේ සම්බොජ්ජංගය හැටියටයි ලෝඩ් වෙන්නේ. එහෙම. ඒ නිසා අර ලෝභ දේශමෝ සකස් වෙන්නේ නැහැ නේද? ඒකට පීති පස්සද්දි සමාධි උපේක්ෂාමේ සියලු වැඩෙන්න ගන්න. ඇයි මේ ලෝඩ් සමානසිකාර ගන්න වීදී කියන්නේ? දැන් මට පුබද උපදිලා තින්නේ සතිය. සති සම්බොජ්ජංගයක් දැන් ඒක. සම්පූර්ණයි. ඒ සත්පත්තානේ කියන පුරන් සති කියන ඉතින් ධර්ම කියන පුරන් සති කියන මල් ධර්ම වෙන්න පුළුවන් කියන්න පුළුවන් සති කියන මොජ්ජංගය කියලා කියන්න පුළුවන් වටේ ලිමිටක් විතරයි නැවත යන වැඩේ නම ඒ මානසිකාරය මොකද්ද දැන් ධම්ම චෙක්කු සම්බෝධය ඊටසේ ඒක ඇප්ලයි කරන දාන වීදි සම්බෝධය ඊටසේ අර උතුරි මොකද රූප දේශ මොහොත පිට නැත්නම් ඉත නිරායාසෙම පස්සක් සමාධි ඔබේ සතර බ්‍රහ්මයේ නොකලේ එනම ලෝකේ කවුරුත් කිසිුස් නැහැ නරුදුරු නැහැ සීල් දනම් සූපත්වා කියලා මෙතන සීල් දනම් සූපත්වා කියලා කියන්නේ දැක්ම තුල ඉඳගෙන යා සීල් දෙනා කියද්දී දැකලි වෙරයි අවිද්‍ය ධාතු තුලින් ලෝකේ සීල් තව දැකලි වෙරයි යම් දෙනෙක් උපදක් වෙනවා ඒ අවිද්‍යාව එන අවිද්‍යාව නැත්තම් සංස්කාර නැහැ එද එන එතනින් හැට පරිසම්පාදේ අනේ චූටි ගන්න රිවක් තිබුණා මේකනේ මේ කතාව කරන්නේ ලෝකයා ඔයාව පුදද්දි ලෝකයා ඔයාව ස්ටේජ් එකට නැගලා මල්මාල දාද්දි වාඩි වෙනවා නෑ මගේ භාගතුනන්සේ කියපු දේ මේක නෙමෙයි ඒ ශ්‍රේෂ්ඨයව කිවිදෙන්සෝ ආතද මේ දේනවා ඔච්චරයි කතා මමට පෙන්නෝ මේකේ පරමාර්ථය මට මම කියන්නේ අෂ්ටිය පෙන්නෝ මම මේකේ කෝ එක පෙන්නෝ ඒකේ සංසිද්ධි දැනෙන්නේ මේක ගලපන ඒ ගලපගත්තොත් ඔය මනාව මේ සියල්ලම නිදාස්සලා එමන තැහැම වෙලා මම ලෑන් කරේ මොකද ඔයාව කතා කරමු ඔයාගේ අතීත සීල අධ්‍යක්ෂින් තුලව පිළිලා තිබුණා ඊත මම කියන්නේ ඔය හැම අධ්‍යක්ෂීමක්ම ඉන්ටර්නෙට්ස් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කියලා කියන්නේ ප්‍රඥාවද එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක් ඒතර මේ විදිහට හිතුවොත් ඔයා එක්ස්පීරියන්ස් කරනවා මේ විදිහට හිතුවොත් මේ විදිහට මානසික ආරක්ෂක ඔයා එක්ස්පීරියන්ස් කරනවා අවිතේ කලින් එක්ස්පීරියන්ස් කරේ සමාධි චිත්තය. නැතිවත් සමාධි චිත්තය. ඒතර අපි කලින් අවබෝධ කියලා හිතන්නේ කරන එක සිත. සිතමයි. විඥාණයමයි. අවු දැන්ව දැකීමවත්. දැන් අවබෝධ කරගෙන විඥාණය. ඒ සවා විඥාණයවත් වීලා නැහැ. මොකද අනිත් දැකලා ඉවරයි. සේමාට ඇහැ කියන්නේ මොකද්ද කියලා ඔයාලට කියන්න දෙන්න මම දැන් කනින් දෙරගෙනම වෙනන්නේ හදුවක් වෙන්න කවද ඇහැ පේන්න දුන්නේ අමුමයි කැමති දේ නොලැබිච්ච නිසා මේ අන්තේ සමන්තේ ඒක සිනාබේ චූටිදී නිතර නිතර මානසික කාර්යය කරන්න ඔයා නිදහස් වෙනවා මයින ඔයා නිදහස් වෙන්න ෆුල් පොටෙන්ෂල් එකක් සා මොන් සතුරු වගේ මහේශාක්‍ය කෙනෙක් දැකේ මොකක් ඡන්දි බුදුරණන්සින් ඡන්දි දුව ඡන්දි දුව නෑ නෑ හෙලෝ නෝ හැප්පිලා කන්ෆ්‍රන්ටේෂන් හැප්පිලා ගම් මේ ගන්න කියලා සාමුසා ආවයි දැන් එනම් නැවත ඉබුදුන තමයි මොකක්ද ඇයි ආයි ආයි දුකනේ සංස්කාර ගොඩක් එක්කද අවිද්‍යාංශ දැන් දැන් වාර මොකක්ද හිතේ මේ තේරුමක් තියෙනවා එහෙනම් දැන් ඔයාලා උපදින සංකල්පනාව මොකක්ද? දැන් කම් සංකල්ප. සම්මාදිටිය නිසා පුදුනාම මේ කම් සංකල්ප. දැක සම්මා සංකල්ප. කවුරුද කියන වාරයෙන් ගැටීමක් හිතෙන්නේ අම්මා පාස් සංකල්ප. වචනින් අතින් සංකල්පන ගාවි නිසා සංකල්ප. සම්මාදිටි සංකල්ප. ඔච්චර ඒ වාරයෙන් දෙනවා වාරේ පොඩි ගන්න කොනිටල හැරවන්න ඉඳලා ඉතින් මරගත්ත රටා. වරිසක් මොනවද කියලා අහුවෙන්නේ මත්තෙන් පොඩ්ඩක් නම් තට්ටු වල හැල්ලි කියන්නේ
කොහොම ලේසියෙන් ওই දේ තේරුම් ගන්න නම් ගිය අතීත බුදු සංසල ඔයා මොන්තරම් හොම්වර්ක් කරන්න නැද්ද? ඔයා මේ හම්බ ගමන ශ්‍රේෂ්ඨිමා. ඔත හැමෝම ඔයා වත්තර නැග්ගලා ලංකාවේ එක දෙක වෙද්දි හරිද? ඔයා කියන නෑ මට ඒක නෑ මට මේ බාගතුනාච අදහස් කරේ මේකට. එච්චර චූටි කාලේ ඉන්නේ. කතාට වයසේ දුවට හිතෙනවා නම් එහෙම ශ්‍රේෂ්ඨ කියන්නේ. මොකිනා ඔයා දෙකේ මොනවාද? බුදුරණෝ කියනවා වාවිස කරන්නේ මේ බෞද්ධන සෝවාගම වාගම දෙවිලා තීනාසරි වාවහක් කරන්නේ ඒ වාගම දැන් මේ අවස්ථාව ඉස්සුනා දැන් වඩ බය තුනක් එන්න ඒ සම්මත සමාවෙ හැබැයි වඩ අදී දහම හමව අර පොඩ්ඩක්වත් හිතුණ නැතුව ඒක හමන්න වයලා මේ ඇප්ලයි කරනවා වුණා ඒ તો කැමති විදියට මම ඉස්සර අර දැනගත්ත දේවල් එක්ක මම හිතුවා දැන් වාට වලට මෙයා කන්නේ. හරිද? වාට වලට මෙයා පාඩම් කරන්නේ. දැන් වාට ගැටිම. ගැටිම කියන්නේ ඒක. ඒදොලේ ගැටිම ඇති නැහැ. ගැටිම කියන දුක නේ ඇති නැහැ. යා මෙයා කන්නේ නිසා. ආ යන අය කළොත් එතන අතර ඇලිමයි ගැටිමයි දෙකම එකා සමානව තියෙනවානේ. ඒක ඇලිම් ගැටිම දෙකම එතන තියෙනවානේ හිතව රවටන තියෙන අඟුලාවනේ. ඒක තමයි ලෝභ දේශ මොහ තුනම තියෙනවා. ඒක කාරය. සාල්සා හරි නෝචත් විකාරය චැලෙන්ජ් කරන්නත් බෑනේ සන්නසේකේ ඒක නේච් එක දැන් අපි මොකද හිත චැලෙන්ජ් එකක් වගේ දැන් අපි ලවට්ටනවා එයාට චැලෙන්ජ් කරන්න බෑ මොකද අවිද්‍යාවට මම මොකද චැලෙන්ජ් කරන්නේ අවිද්‍යාවට චැලෙන්ජ් කරන්න දැන් නෑ අවිද්‍යාව සමස්ත විදිහට ඔව් ඔබ රවට්ටංග මම රවටෙන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි ඉතින් මං ඉන්නවා මම හිතක් ගන්න එකක් නෙමෙයි මම නැති ගන්න දැන් නෙමෙයි ඒක තමයි හිතමත පිහිටලා නේ පරසඤ්ඤාන්නේ පරසඤ්ඤා හරි ඒක ලකේ ඉන්නේ කතාව මම නැති ගන්න විදිහින් දුක නැති ගන්න හොඳම දේ කියලා ඉස් කරන්නේ මේ හැමදේම ඩොලිට් එකක් එක්ක කරන එකක් නේද දුක නැති වෙන කාගේද මගේ මගේ දුක නැති වෙන්නේ දුක නැති ගන්න කවුද මම මග වඩන්නේ කවුද මම නැති කරලා නේද දුක නැති ගන්න කාගේ මගේ දුක නැති කරලා දාර්ශනික මතවාද කියන කට්ටිය මම නැති කරනවා කියලා. මම නැති කරන කතාව නෙමෙයි මෙතන. කේලස් කරනවා. සංකල්ප දිටි කියන මම නැති කරන කතාව නෙමෙයි. ලෝභ දේශ මොන නැති කරන සම්මාදිට සූත්‍රය කියන්නේ. අකුසල් මුල් හට ගන්න විදිය දැක්කොත් එයා ප්‍රමණකින්ම සෝවන් කියන සම්මාදිට කියන. ඒ කියන්නේ සාර්ගත මාර්ග. අකුසල් මුල් කියන්නේ ලෝභ දේශ මොහ තුරම මේ සකස් වෙන තැන එක ගන්න දැක්කොත් ඒ මොහොතේ මම සම්මාදිට්ඨිය කියනවා. සම්මාදිට්ඨිය දින ගන්න සක්කාය දිට්ඨිය නැහැ. සක්කාය දෘෂ්ටිය නැති වෙන්නේ මම නැති කරනවා නෙමෙයි. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය කියනම මට කියන නම නෙමෙයි. පංච උපාදානස්කන්ධය සක්කාය කියන්නේ. ඔව් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද දුකට. මේ මම නැති කරනවා දුක මම නැති. ඉතින් සමනසූපත වේදනා සංඥාක ටිප්පටික අපි ඇනලයිස් කර කර සිහියෙන් ඉඳ ට්‍රයි කර කර අරක මොකද්ද මේක මොකද්ද කියන කතාවක් නෙමෙයි. අනිත දුක්ඛ අනාත්ම දැකපු අර සියල්ල නැතිලා ඒකට පෞද්ගලික නෑ. බක්දාලා මම. පස්තර තනි වෙනවා. පස්තර දෙනි ගිනි කුරු ගොඩක් උඩ ඉන්නවා වගේ. අමෙලන් සාස්සා
මොකද ලෝභයක් ගින්න, ද්වේෂයක් ගින්න, මෝහයක් ගින්න මේ ගිනි ගොඩක් උඩමයි අපි ඉන්නේ අපි දැන්. මේ ගලපගත්ත කෙනා ඇහැ ඇතුළු මොනිනවද? කන කන තුළ මොනිනවද දානවා. ඒවා තියෙන්නේ. ලෝභයෙන් තමයි. පොදින් තමයි සරගත. සාහසෝ. මේ ලෝකේ දහම දාත්තේ දක්ෂයමයි. යනා පෙන්දෝ විගත්තේ දහම ගන්න නෑ. දක්ෂයමයි. වැඩක් වුණා මොකීපොකේ.